සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්ද බුද්ද කරේ ධම්මේ විචිනාමි ඊතෝ චිතෝ උද්ධං අදෝ දස දිසා යාවතා ධම්ම ධාතුයා විචිනන්තෝ තදා ධක්කින් පඨමං දාන පාරමින් පුම්බකේහි මහේසීහි අනුචින්නං මහාපතං ඉමන්ත්වං පඨමංතාව දල්හං කත්වා සමාධිය දාන පාරමිතං ගච්ඡ යදි බෝධිපත්තු මිච්ඡසි යථාපි කුම්භෝ සම්පුන්නෝ යස්ස කස්සචි අදෝ කතෝ වමතේ උදකං නිස්සේසං නතත්ත පරිරක්ඛති තතේව යාචකේ දිස්වා හීන මුක්කට මජ්ජිමේ දදාහි දානං නිස්සේසං කුම්භෝ විය අදෝ කතෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ශාසනයෙහි තියෙන මූලිකම පරමාර්ථයේ ඉලක්කය තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම. එනම් අනුත්පන්න දුක්ඛස්කන්ධය නිරෝධය කිරීම. ඒ දුක්ඛස්කන්ධ නිරෝධයෙන් පරම සැපයට පත්වීම. ඒ නිර්වාණ ධාතුවට පත්වීම සඳහා එයට පත්වීම වළක්වන ස්කන්ධයන්ගෙන් මිදෙන්නට ඕනේ. ස්කන්ධයන්ගෙන් මිදීමම නිර්වාණ ධාතුවයි. ඒ ස්කන්ධයන්ගෙන් මිදීම සඳහා මරණින් මත්තේ නැවත නැවත ස්කන්ධයන් ඇති කරවන අප්‍රහීන ක්ලේශය ප්‍රහාණය කටයුතුයි. කෙලෙස් ප්‍රහාණය කරන්නේ සන්තානෙහි උපදින ලෝකෝත්තර මාර්ග ධර්ම විසිනුයි. ඒ ලෝකෝත්තර මාර්ග ධර්ම උපදවාගෙන නිර්වාණ ධාතුවට පැමිණීම සඳහා සත්වයා බොහෝ කාලයක් ගුණධර්ම පූරණය කළ යුතුයි. හරියට ඈත තියෙන දිවයිනකට ඉවුරකට මෙගොඩ ඉවුරෙන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා ඒකට සරිලන පරිද්දෙන් පහුරක් හෝ බෝට්ටුවක් හෝ නැවක් හෝ සකස් කරගෙන සයුර නැත්තං ජල පහර එතර වෙන්නට ඕනි. ඒ පහුරට නැගලා බෝට්ටුවට නැගලා අතින් එහෙමත් නැත්තං හබලකින් පහර ගසමින් ව්‍යායාම කරමින් ඒ පහුරත් සමග එතර ඉවුරට යා යුතුයි. එසේ මේ සංසාර සංඛ්‍යාත නාමරූප ප්‍රවෘත්තියෙන් එතරව ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් එතරව ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුවට පැමිණීමට ඒ සඳහා ක්ලේශ ප්‍රහාණයට උපකාර වෙන ධර්ම සමූහයට කියනවා පාරමී පාරමී කියලා. පාරනම් වූ නිර්වාණ ධාතුවට, එහෙම නැත්තං නිර්වාණයට පමුණුවන මාර්ග ඥානයට පමුණුවන ගෙන යන නිර්වාණයට පැමිණීමට උපකාරක මාර්ග ඥාන ඉපදවීමට උපකාරක ගුණධර්ම තමයි පාරමිතා පාරමී නමින් හඳුන්වන්නේ. ඒවා සුසන්තානි උපදවා ගනිමින් කාලයක් තිස්සේ දියුණු කරලා ප්‍රගුණ කරලා භාවිත බහුලීකృత කරලා ආසේවනය කරලා අවසානයේදී මාර්ග ඥානයේ සුසන්තානි උපදවාගෙන ක්ලේශ ප්‍රහාණය කොට නිර්වාණ ධාතුවට සත්වයා පැමිණෙනවා.
ඒ විශිෂ්ට අධිගමය සිද්ධ කරගන්න කොට සමහර සත්වයෝ තමන්ගේ සන්තානගත ක්ලේශයන් ප්‍රහාණය කරලා නිර්වාණයට පත්වෙනවා. වෙන කෙනෙකුගේ උපකාර සහිතව බුදු කෙනෙකුගේ ශාසනයකදී ධර්මාවහද ලබල අපි හැමෝම වගේ ගුණධර්ම ප්‍රගුණ කරලා තමන්ගේ ස්කන්ධයන් නිරෝධයට පත් කරවමින් නිර්වාණයට පැමිණෙනවා. නිර්වාණය අධිගමනය කරනවා. තවත් සමහර සත්වයෝ වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව තනියම මේ ධර්ම මාර්ගය අවබෝධ කරගෙන ස්වසන්තාන ගත ක්ලේශයන් දුරු කරලා නිර්වාණ ධාතුවට පැමිණෙනවා. තවත් සමහර සත්වයෝ එසේ පරෝපදේශ රහිතව ක්ලේශ ධර්මයන් දුරු කරලා නිර්වාණයට පැමිණිලා අන්‍ය සත්වයන්ටත් ඒ නිර්වාණ මාර්ගය පෙන්වා දෙනවා. ඒ අනුව අපි සඳහන් කරනවා පාරමී පූර්ණයෙන් මහා රහත් බෝධිය, ප්‍රත්‍යේක බෝධිය, සම්මා සම්බුද්ධත්වය නැත්නම් මහා බෝධිය කියන මේ තුන්තරා බෝධියෙන් සත්වයා සසරින් එතර වෙනවා. මෙතෙක් දවසක් පෝය දිනයන් වලදී කරගෙන ආපු දේශනා මාලාවේදී කොහොමද මේ පාරමී පූර්ණය කරන්නට ඕනේ, මොන වගේ මානසික මට්ටමක්ද තිබිය යුත්තේ, පාරමී පූර්ණයට උපකාරක ධර්ම මොනවාද, ඒ බෝධිය ප්‍රාර්ථනා කරන අය විසින් පාරමී පූර්ණය කරගත යුත්තේ කෙසේද ආදී ලෙසට සවිස්තර විවරණයක් ඒ මාස ගණනක් තිස්සේ සිද්ධ කරන්නට යෙදුණා. අද දවසේදී අපිට යෙදිලා තියෙන්නේ ඒ පාරමිතාවන් අතර තියෙන පළවෙනි පාරමිතාව වන දාන පාරමිතාව පිළිබඳ විවරණය ඉදිරිපත් කිරීමට. ඒ විවරණය හරිම දීර්ඝයි. ඒ විවරණය දින ගණනක් ගත වෙන්නට පුළුවන්. වාර ගණනක් දේශනා කරන්නට තියෙනවා. මුලින් අපි හඳුනා ගනිමු මේ දාන පාරමිතාව කියන්නේ මොකක්ද? ඒ දාන පාරමිතාව පූර්ණය කිරීමේදී කවර බෝධියක් ප්‍රාර්ථනා කරන කෙනෙක් වුණත් මොන වගේ මානසිකත්වයේද හිටිය යුත්තේ? ඒ දානය පරිපූර්ණ වන්නේ කෙසේද, මහත්ඵල වන්නේ කෙසේද, බෝධියට උපකාරක වන්නේ කෙසේද කියන එක මුලින්ම දැනගන්නට ඕනේ. ඉන් අනතුරුව පසුපසු දේශනාවලදී මහා බෝධිසත්වවරුන්ගේ දානය, ඒ වගේම පසේ බෝධිසත්වවරු ශ්‍රාවක බෝධිසත්වවරුන්ගේ දානය, ඒ වගේම මහා බෝසතාණන් වහන්සේ ඒ ආත්ම භාවවලදී දාන පාරමිතා පූර්ණය කරපු ආකාරය, ඒ දාන පාරමිතාව කිලිටි නොවන පරිද්දෙන් උසස් ලෙස සිද්ධ කරගත යුතු හැටි ආදියත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ පොහොය පුන් පොහොව දවසේ සාවන පොය, එහෙම නැත්නම් නිකිණි පොය දවසේදී බලාපොරොත්තු වන්නේ දානේ යනු කුමක්ද? දානේ දිය යුත්තේ කෙසේද? ඒ පාරමිතාවක් වන පරිද්දෙන් දෙනවා නම් මහත්ඵල වෙන ආකාරයෙන් දෙන්නේ කෙසේද? ආදී වූ කරුණු කීපයක් කතා කිරීමට. පින්වතුනි, දානය දානය කියලා කියන්නේ තමන් සන්තකදය වෙන කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දානය කියලා කියනවා. තමන් සන්තකදයක් වෙන කෙනෙකුට දීම. ඒක අභිධර්ම ක්‍රමයෙන් ගත්තම එසේ දෙනකොට පහළ වෙන කුසල සිතෙහි චේතනාවට කියනවා දාන චේදානය කියලා. ඒක රහතන් වහන්සේ කෙනෙකුත් කරන්නට පුළුවන්. නමුත් පාරමිතා ශීර්ෂයෙන් කතා කරනකොට රහත් නොවූ අයනේ පාරමී පුරන්නේ. ඒ නිසා තමන් සන්තක වස්තුවක් වෙන කෙනෙකුට දීම් වශයෙන් පහළ වෙන චේතනාවට තමයි සාමාන්‍යයෙන් දානය දානය කියලා විවහාර කෙරෙන්නේ. එතනදී සමහර වෙලාවලට තමන්ට වඩා ගුණෙන් උසස් සීලාදී ගුණපුරණ උත්තමයන් වෙත ගෞරවයේ පෙරදරි කරගෙන මේ දානය සිද්ධ කරනවා. ඒ වගේම තමන් හා සමාන ගුණ ඇති නැත්නම් තමන්ට වඩා පහත් ගුණ ඇති තිරිසන්ගත සත්වයන් ආදීන්ට පවා තමන් සන්තකදය පරිත්‍යාග කිරීමේදී අනුග්‍රහ බුද්ධියෙන් මෛත්‍රිය කරුණා පෙරදරි කරගෙන ඒක සිද්ධ කරනවා. ඒ වගේම සවත් සිල්වත් ගුණවත් උතුමන්ට පූජාව සහ අනුග්‍රහය කියන දෙකම මුල් කරගෙන දානය සිද්ධ කරන්නටත් පුළුවන්. මේ කවර ආධ්‍යාසයකින් සිද්ධ කරත්, මානසික මට්ටමකින් සිද්ධ කරත් තමන් සන්තක දෙයක් වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස
පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් දීමට කියනවා දානය කියලා. අභිධර්ම ක්‍රමයෙන් එසේ සිද්ධ කරනකොට පහළ වෙන කුසල චේතනාවට කියනවා දානය කියලා. මේ දාන වචනේ මෙතනදි හඳුන්වලා තියෙන්නේ ආමිස දානය වෙනුවෙන්. එහෙම නැතුව දාන කියන වචනේ තවත් අර්ථ දෙකක් තියෙනවා. අභය දානය, ධර්ම දානය. ආමිස දාන, අභය දාන, ධර්ම දානය තමයි ප්‍රධාන බෙදීම් තුන. ආමිස දානය තමයි කලින් අදහස් කරේ තමන් සන්තක දෙයක් වෙන කෙනෙක් වෙනුවෙන් දීම. ඒක ආධ්‍යාත්මික දෙයක් වෙන්නට පුළුවන්. වකුගඩුවක්, ඇහැක්, අක්මාවි කොටසක්, මස් ටිකක්, ලේ ටිකක් වෙන්නට පුළුවන්. තමන්ගේ බාහිර, ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, අරක බාන, දරු මුණුපුරං, දරුවන් ආදී වෙන්නට පුළුවන්. ආධ්‍යාත්මික බාහිර. එහෙම නැත්තම් තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා වෙන්නට පුළුවන්. වහලෙක් බවට පත් කරවලා. මේකට කියන ආමිස දානේ කියලා. තමන්ගේ ප්‍රයෝජනයේ පිණිස පවතින සවිඥානික අවිඥානික වස්තුන්. තමන් කැමති සවිඥානික අවිඥානික වස්තුන්. වෙන අයගේ ප්‍රයෝජනය සඳහා අතහැරීම, දීම, පරිත්‍යාග කිරීම ආමිස දානයයි. ඒ වගේම තමන් උත්සාහවත් වෙලා තමන්ගේ නුවණ, වීරිය ආදී යොදලා අන්නේ සත්වයන්ට පැමිණ තියෙනා වූ දුක්, එහෙම නැත්නම් පැමිණෙන්නට තියෙනා වූ දුක්, මේවා වලින් ඔහු මිදීමට කටයුතු කිරීම, ඒ දුකෙන් භයෙන් මිදවීම, ජීවිත ආරක්ෂා කර දීම, මේවට කියන අභය දානය කියලා. ඒ අවස්ථාවේදී පහළ වෙන කුසල චේතනාව අභය දානයයි. උදාහරණයකට සිංහ, ව්‍යාග්‍ර, කොටි ආදී සතුන්ගෙන්, සොර සතුරන්ගෙන්, මංකොල්ල කරුවන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, වසවිසෙන් ආදියෙන් අන්‍ය සත්වයන්ට තිරිසන් සතුන් වෙන්නට පුළුවන්, මිනිසුන් වෙන්නට පුළුවන් විය හැකි අනතුරු වලින් ඔවුන් ගලවනවා නම් ඒක අභය දානයක්. මරණයට නියම වෙලා ඉන්න ගවයෙක් නිදහස් කිරීම අභය දානයක්. වතුර වැටිලා ඉන්න කූඹියෙක් විඳහස් කිරීම අභේදානයක්. ඒ වගේම කුරුල්ල, ඒ වගේම ගත්තම පංචශීලයේ සමාදන් වීමත් අභේදානයක්. මේ විදිහට අභේදානයේ ප්‍රභේද තියෙනවා. ඊළඟට තියෙනවා ධර්ම දානය. ධර්ම දානය කියලා කියන්නේ තමන් දන්න යහපත් ශිල්ප ශාස්ත්‍රයක් වෙන කෙනෙකුට කියා දීම, භාෂාවක් ඉගැන්වීම, ගණිතය ආදී විෂයන් කියා දීම, වෙදකම කියා දීම, මේ විදිහට ලෝකයේහි අර්ථයේ පිණිස පවතින, යහපත පිණිස පවතින නිවැරදි ශිල්ප ශාස්ත්‍රයන් කියා දෙනවා නම්, උගන්වනවා නම් ඒකට කියනවා ධර්ම දානය කියලා. උත්කෘෂ්ඨ වශයෙන් ගත්තම කුසල් අකුසල් මොනවාද, මෙලොව පරලොව මොකක්ද, පරලෝකයේ සුගතියට යන්නේ කොහොමද, ඒ වගේ මෙලොව වශයෙන් හිතකර ක්‍රියාවන් මොනවාද, මව්පියන්ට උපස්ථාන කිරීම, දානයේ වැදගත්කම, සීලේ වැදගත්කම, සිත එකඟ කරගැනීමේ වටිනාකම, මේ ආදී උපදෙස් ලබා දීලා ඒවාට සත්වයන් උනන්දු කිරීමත් ධර්ම දානයක්. ඒ වගේම ඉතාම උත්කෘෂ්ට ලෙස ගත්තම තථාගතයන් වහන්සේගේ ධර්මය කියා දීම ධර්ම දානයක්. සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, විනය පිටකේ ඉගැන්වීම ධර්ම දානයක්. එයිනොත් පරිඤ්ඤය ධර්ම පරිඤ්ඤය වශයෙන්, පහාත්‍රව්‍ය ධර්ම පහාතව්‍ය වශයෙන්, සච්චිකා තබ්බ ධර්ම චච්චිකරණ කච්චිකා තබ්බ ලෙසත්, භාවේ තබ්බ ධර්ම භාවේ තබ්බ ධම්ම ලෙසත් උගන්වමින්, ඒවා යොදවමින්, ඒවාට උනන්දු කරවීම ඉහලින්ම ඉහල උත්කෘෂ්ට ධර්ම දානයයි. ඒ වගේම ඒ ධර්මය ඉගෙන ගන්නා වූ ස්වාමින් වහන්සේලාට, ධර්මය උගන්වන ස්වාමින් වහන්සේලාට, ඒ වගේම ඒ උපකාර ආධාර කිරීමත් ධර්ම දානයක්. ධර්මයේ ඉගැන්වෙන වැඩසටහන් වැඩපිළිවෙළවල් සකස් කිරීම. රටක් රාජ්‍යයක් වශයෙන් ගත්තම ධර්මයේ මිනිසුන්ට ප්‍රචාරණය කිරීමට තාක්ෂණ යොදාගෙන උපකාර කිරීම, ධර්ම ප්‍රචාරණය සිද්ධ කිරීම, මේ සියල්ලම වැටෙන්නේ ධර්ම දාණයට. ඒ නිසා ඒක තමයි තුන්වෙනි දාණය. ඒ වෙලාවේදී තමන් දන්න නැත්තං අර්ථවත් හිතවත් යම් කිසි විෂයක්, යම් කිසි ධර්මයක්, යම් කිසි දේශනාවක් අන්‍ය සත්වයන්ට ඇසෙන්නට සැලැස්වීම, කියා දීම, මේ සියල්ල ධර්ම දානයයි. ශ්‍රාවක බෝධිසත්වයන්ට නැත්තම් ශ්‍රාවකත්වයෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයට සමත විදර්ශනා කියලා දෙමින් ඔවුන්ෙහි උනන්දු කෙරවීමත් ධර්ම දානයක්. පසේ බුද්ධත්වයට කට්ටිය පිරිස උනන්දු කෙරවීමෙහි වටිනාමකම කියා දීමත් ධර්ම දානයක්. සම්මා සම්බුද්ධත්වයට සත්වයන් සත්වයන්ට උදව් කිරීම, උනන්දු කරවීම, එහි වටිනාකම් කියලා දීම ධර්ම දානයක්.
මේ විදියට මේ ධර්ම දානේ නානා ප්‍රභේද තියෙන පසු අපි කතා කරමු. ඒ අනුව ආමිස දානය, ධර්ම දානය, අභය දානය, ධර්ම දානය සිද්ධ කරනකොට පහළ වෙන කුසල චේතනාව ධර්ම දානයයි. අන්‍ය සත්වයන්ට අභය දෙනකොට පහළ වෙන කුසල චේතනාව අභය දානයයි. පංචශීලයේ සමාදන් වෙනකොට පහළ වෙන චේතනාව අභය දානයයි. තමන් සන්තක ආධ්‍යාත්මික බාහිර දේවල් වෙන අය වෙනුවෙන් පරිත්‍යාග කරනකොට පහළ වෙන චේතනාව ආමිස දානයයි. මේ තමයි දානේ ප්‍රභේද. ඉතින් මේ දානේ තුන්වැදෑරුම් වූ දානයන් පාරමී ශීර්ෂයෙන් සිද්ධ කරනකොට ඒකට කියනවා දාන පාරමිතාව. මේ අතුරෙන් වැඩි වැඩියෙන්ම සිද්ධ කරලා තියෙන මහා බෝධිසත්වවරු ආමිස දානයයි. ආමිස දානය කියන එක අභය දාන, ධර්ම දාන වලට වඩා ටිකක් පහත් ලෙස, සාමාන්‍ය ලෙස කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. ආමිස දානයේ සීලාදී ගුණ ධර්ම වලට පහත් ලෙස හිතෙන්නට පුළුවන්. මම මතක තියාගන්න මේ දානය තමයි සියලුම ගුණ ධර්ම වල රජස්ථානයේ සිටින්නේ, රජ්ජුරුව වගේ මූලික ස්ථානයේ සිටින්නේ. ඒකට හේතුව තමයි දානය කියන ගුණෙහි තිබෙන අතහැරීමේ ලක්ෂණය. දානය කියනකොට එහි තිබෙනවා ලක්ෂණ කිහිපයක්. දානය දෙනට වස්තුවක් තියෙන්නට ඕනි, විද්‍යමාන වස්තුවක් තිබිය යුතුයි. හිතෙන් වස්තුවක් නිර්මාණය කළ දන් දුන්නට ඒක නියම දානයක් වන්නේ නැහැ. විද්‍යමාන දෙයක් තිබිය යුතුයි. ඒ දෙය වෙන කෙනෙකු සඳහා වෙන කෙනෙකුට දීමේ අදහස තිබිය යුතුයි. ඔහුට අර්ථයක් වෙන පරිද්දෙන්, අනර්ථයක් නොවන පරිද්දෙන් දෙන්නට ඕනි. දැන් උදාහරණයකට කුඩා ළමයට තුවක්කුවක් දෙනවා, දැලිපිහියක් දෙනවා. මේක භයානකයි. කාට හරි රෝගියෙක්ට නොගැලපෙන ආහාරයක් දෙනවා. දියවැඩියා රෝගියෙක්ට සීනි තියෙන ආහාරයක් දෙනවා. මේක දානයක් තමයි. නමුත් ඒක නොගැලපෙන, ඒක අහිත කරයි. ඒවා හොඳ දාන නෙවෙයි. ඒවා මහත්ඵල වෙන දාන නෙවෙයි. එතකොට දානේ දෙනකොට අනිත් කෙනාට යහපතක් වේවා කියන හිත තියෙන, ඔහුට දීමේ බලාපොරොත්තුව තියෙනවා. ඊළඟට තියෙන අංගය තමයි වස්තුව දීමේ බලාපොරොත්තුව, අනිත් කෙනාට යහපතක් අර්ථයක් කිරීමේ හිත, අවසාන වශයෙන් ඒ වස්තුව අතහැරීම. මේ අතහැරීමේ ලක්ෂණය තමයි ලොකුවටම පාරමිතාවක් ලෙස ගුණයට බලපාන්නේ, සන්තානයට බලපාන්නේ. ඉතිරි පාරමිතාවන්ට මූලස්ථානයේ වන්නේ, ඉතිරි පාරමිතාවන්ට පදනම වන්නේ. මතක තියාගන්න මේකට කියනවා ඡාගය කියලා. තව වචනයක් පටි නිස්සග්ගය, අතහැරීම. ඡාගය අතහැරීම, දානය දීම. දානෙහි තියෙන ඡාගය කියන්නේ දීමටම නම, ඒක අතහැරීම කියලාත් විස්තර කරනවා. මේ දානෙහි තියෙන අතහරින ලක්ෂණ ඊටාම වැදගත්. ඒක අපි තේරුම් ගන්නට ඕනි. හැම දානයකම අතහැරීමක් තියෙනවා. හැබැයි හැම අතහැරීමක්ම දානයක් වන්නේ නැහැ. අපි ගෙදර දොර අස්පස් කරනකොට අනවශ්‍ය බඩු මුට්ටු අතහරිනවා. ගිනි තියෙනවා. සමහරු කැලේට විසික් කරනවා. සමහරු නගර සභාවේ ට්‍රැක්ටරේට දානවා. මේවා අතහැරීම්. නමුත් ඒවා දාන වන්නේ නැහැ. දානයක් වන්නේ වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා යමක් අතහැරීම, යමක් දීම. ප්‍රයෝජනවත් නොවන දේවල් දුන්න කියලා ඒක එතරම් හොඳ දානයක් නෙවෙයි. ඒක කරදරයක්. දැන් උදාහරණයකට පැවිද්දෙට කලිසමක් ෂර්ට් එකක් පූජා කරනවා. තේරුමක් නැහැ. ගිහි කෙනෙක්ට පාත්‍රයක් සිවුරක් පූජා කරනවා. කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මේ විදිහට ඒ දානේ දෙනකොට අර්ථාන්විතව දෙන්නට ඕනේ. දෙන්නම් වාලි දීලා හරියන්නේ නැහැ. ඒකෙන් කිසිදු ප්‍රයෝජනයකුත් නැහැ. ඒක ප්‍රතිග්‍රාහකයටත් කරදරයක්. ප්‍රතිග්‍රාහකයාට කරදර වෙනස දන් දෙන්න හොඳ නැහැ. ඒක නොදී නීම ඊට වඩා යහපත්. ඒ විදිහට දානේ දෙනකොට අතහැරීම විතරක් නෙවෙයි, අනිත් කෙනාගේ යහපතක් සිද්ධ කිරීමේ බලාපොරොත්තුව, යහපතක් සිද්ධ කරන චේතනාව තිබිය යුතුයි. ඒ වගේම දෙන දෙයක් තිබිය යුතු යාමිස දානයේදී. දෙන දෙයක් තියෙනවා, ප්‍රතිග්‍රාහකයාට යහපතක් සිද්ධ කිරීමේ හිත තියෙනවා, බලාපොරොත්තුව තියෙනවා. ඒ දීමේ බලාපොරොත්තුව සහ ඒ වස්තුව, තමන් සන්තක වූ වස්තුව අතහැරීම. දැන් අනුන් කෙනෙක් දන් දෙනකොට ඒකට අපි අත ගහනවා. ඒ අත ගැසීම සම්පූර්ණ දානයක් නෙවෙයි. නමුත් ඒකෙන් ලොකු කුසලයක් රැස් වෙනවා. ඒ වෙලාවේ පහළ වෙන සිත, ඒ වෙලාවේ යොදන සිත, සමහරලාට අපි ඒ දානෙට සහභාගී වෙනවා. ඒ දානෙට උදව් කරමින්. දැන් ලොකු මහා දානයක් දෙනකොට එහෙම තනියෙන් කෙනෙක්ට කරන්න බෑනේ. උදව් කරනවා. ඒතකොට අපි දානෙට සහභාගී වෙනවා. අතහැරීමේ එතනදී අපි අපේ කාලය, ශ්‍රමය වගේ දේවල් අතහරිනවා.
නමුත් වස්තු අතහැරීම සිද්ධ වන්නට නං එක වස්තු හිමියා සතු විය යුතුයි. දානයේ තියෙන අතහැරීමේ ලක්ෂණය එන්නේ වස්තුව සහිත කෙනාට විතරයි. ඔහුනේ තමන් සන්තක දේ අතහරින්නේ, තමන්ට ප්‍රෝජනවත් දේ අතහරින්නේ. වෙන දෙනෙක් දෙන දානයට අතගැසුවා කියල එක දානයක් වන්නේ නෑ. මොකද දානයෙහි අතහැරීමේ ලක්ෂණය එතන නෑ. හොඳට මතක තියාගන්නට ඕනි. දානයක් දෙන්නට වස්තුවක් තිබිය යුතුයි. ඒ වස්තු අනිත් කෙනාගේ ප්‍රයෝජනය තකා අනිත් කෙනාට ප්‍රයෝජනවත් වන පරිද්දෙන් දීමේ හිත තිබිය යුතුයි. කරදරයක් නොවන පරිද්දෙන්. ඒ වගේ මේ වස්තු අතහරින්නට ඕනි. අතහරිනවා කියලා කියන්නේ මොකක්ද? තමන් සන්තකව තිබිච්ච තමන්ගේ අයිතිය මුදනවා. වෙන කෙනෙකුට ඒ අයිතිය ලබා දෙනවා. වෙන කෙනෙකුට ඒ අයිතිය පවරනවා. මේක තමයි දානය කියලා කියන්නේ. ඒකනේ සාමාන්‍යයෙන් අපි යමක් දුන්නට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ කෙනට පූජ කරනවා. ස්වාමීන් වහන්සේ අහනවා මොකද කරන්නේ? අනේ දැන් ස්වාමීන් වහන්සේට අයිති. මේක මට අයිති නෑ. දැන් උදාහරණයකට අපේ මේ ආරණ්‍ය සේනාසනය අන්තර්ජාතික තේරවාද ධර්මායතනය ඒ වන්නිනායක පවුලේ මහත්ම මහත්මින් පූජා කරා. අපි නිතර යම් යම් කරුණු අහනකොට නෑ ස්වාමීන් වහන්සේලාට ඒක අපිට දැන් අයිති නෑ, ඒක ස්වාමීන් වහන්සේලාගේ වැඩක්. ස්වාමීන් වහන්සේලා ඒක පරිභෝග කරන්නට ඕනේ විනයට ගැලපෙන පරිද්දෙන්. ඔබ වහන්සේලා තීරණ ගන්නට ඕනේ. මේ තමයි දානේ අතහරින බව. අතහැරියාම මේකේ අයිතිය තියෙන්නේ ලැබූ කෙනාට. ලැබූ කෙනා තමයි තීරණය ගන්නෙ. ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් ප්‍රතිග්‍රාහකයක් අහනවා, උපදෙස් එහෙම ගන්නවා, මේ වගේ දෙයක් කරාට කමක් නැද්ද කියලා. මොකද ඒක හැම පැත්තටම හොඳ නිසා. නමුත් ධර්මානුකූලව ගත්තම ප්‍රතිග්‍රාහකයාට වස්තුව අයිති. දායකයා වස්තුවේ හිමිකාරත්වය අතහරිනවා. මේ තමයි අතහරින බව. මේ අතහරින බව තියෙන්නට නම් වස්තුව තමන් සන්තක වෙන්නට එපැයි. වෙන කෙනෙකුගේ වස්තුවක් කෙරෙහි ආසාවක් අතහරින්න බෑනේ. එනිසා තමයි විභාවනී ටීකාවේ දානය හඳුන්වන තැන කියලා තියෙන්නේ තමන් සන්තක විද්‍යමාන වස්තුවක් වෙන කෙනෙකු වෙනුවෙන් ආමිස අනුග්‍රහ බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් අතහැරීම දීම පරිත්‍යාග කිරීමේ චේතනාව දානයයි. නිසා මේ කරුණත් හොඳින් මතක තියාගන්න. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අන් අයගේ දානවලට අත ගහන්න එපා කියලා. ඒකෙන් කියවෙන්නේ අන් අයගේ දානවලට උපකාර කරන්න එපා කියලා. ඒක ඉතාම හොඳ ගුණයක්, ඉතාම හොඳ කුසලයක්. දැන් අනාථ විසාකාව මා පූර්වාරාමයේ පූජා කරනකොට එක්තරා කාන්තාවක් තමන්ම කළා වගේ සතුට වුණානේ, අනුමෝදන් වුණානේ දානය. ඒක අනුමෝදන් වීමක්. යේ තත්ත අනුමෝදන්ති වෙයියා වච්චං කරොන්තිවා. යමෙක් අනුමෝදන් වේද ඒ වගේම වතාවත් කරයිද නිතේසන් දක්කිනා ඌනා, උන්ට දක්ෂිනාවේ අඩුවක් වෙන්නේ නෑ. ඕනොත් ඒ දානයට සහභාගි වුණා. ඒ දානයේ තියෙන සමහල්ලාට දායකයාට වඩා ආනිසංස ගන්නට පුළුවන්. ආයාසි රඤ්ඤ රජතුමා අනකලා දාසියන්ට නිවසේ අයට දන් දෙන්නට එතුමා ආවේ නෑ. එතුමාගේ ශ්‍රද්ධාව තිබුණ නෑ ලොකුවට. හැබැයි දන් දානය දීපු දාසියා අනිත් මහ රජ්ජුරුවන්ගේ දානය පූජා කරමින් තාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු දාසිය මහා කුසලයක් රැස් කරගත්තා. පායාසි රඤ්ඤ රජ්ජුරුවෝ භූමාටු දෙවියෙක් වෙනකොට අර දේව දාසිය ඉහළ තලයක දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවා. විසාකා පූර්වාරාමයේ පූජා කළ නිම්මාන රතියට යනකොට ඒක අනුමෝදන් වෙච්ච කාන්තාව පරිනිම්මිත වසවත්තියට ගියා. නමුත් ඒවා දාන වෙන්නේ නැහැ. දානයක් වෙන්නට නම් තමන් සන්තක දේ අතහරින්නට ඕනේ. ඒ අතහැරීමේ ලක්ෂණය එන්නේ හිමිකාරයාටයි. හිමිකාරයාට පමණයි ඒ අතහැරීමේ ලක්ෂණය එන්නේ. බොහෝ දෙනාට අයිති දෙයක් පූජා කරනකොට හැමෝටම ඒක එනවා. හැබැයි සමහර වෙලාවලට දායකයා මේ වස්තුව දැන් අපි හැමෝටම ඔබලටත් මම දෙනවා අපි හැමෝටම අයිතිය කියලා අයිතිය පවරලා හැමෝම එකතු වෙලා පූජා කළොත් එතන යම් විදිහකට හැමෝගෙම දාණයට සහභාගී වීමක් නැත්නම් අතහැරීමක් තියෙනවා. හැබැයි මේ අවස්ථාවකදී සහභාගී වෙන කිව්වොත් දැන් ඒක මට අයිති නේද, එහෙනම් දෙන්න බෑ කියලා කෙනෙක්ට වාරණය කරන්නට පුළුවන්. ඒ වගේ ලෙසට අයිතිය පවරලා හැමෝම එකතු වෙලා දන් දුන්නොත් අන්න හැමෝටම දානේ සිද්ධ වෙනවා. එහෙම දේවල් කෙරෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා දානයක් කියනකොට අතහැරීමේ ලක්ෂණය වැදගත්. ඒ අතහැරීමේ ලක්ෂණය තියෙන්නේ අයිතිකාරයාට වස්තුව හිමි කෙනාට. එතකොට මේ අතහැරීමේ ලක්ෂණය මේක ඉතාම වැදගත් දෙයක්. මේ අතහැරීමේ ලක්ෂණය උඩ අතහැරීමේ ලක්ෂණය අතහැරීමේ ගතිය අනිත් සියලු පාරමිතාවන්ට භූමිය බවට පත් වෙනවා. කොහොමද?
කල්පනා කරන්න මේ පාරමී පූරණයෙහි ඉලක්කය මොකක්ද? නිර්වාණ ධාතුවට පැමිණීම, සපැමිණීම, අධිගමනය කිරීම, නැත්තං පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම. මොකක්ද පිරිනිවීම කියන්නේ? අනුත්පන්න ස්කන්ධයන්ගේ නිරෝධය, උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ නූපදින බව. ඒ කියන්නේ යම් යම් හේතු නැති කල්හි මරණයෙන් නතර නොවී ස්කන්ධයෝ පහළ වෙනවා. ඒ වගේම අප්‍රහීන ක්ලේශය ඇති කල්හි නැවත නැවත හේතු නැති කල්ලි, අරමුණු ඇති කල්ලි කෙලෙස් ධර්ම හිතෙහි හට ගන්නවා. මේවට කියන අප්‍රහීන ක්ලේශය, අප්‍රහීන ස්කන්ධය. අප්‍රහීන ක්ලේශයයි අප්‍රහීන ස්කන්ධයයි නැවත නැවත උපදිනවා. අප්‍රහීන ක්ලේශයට කියනවා පරමාර්ථ ජාතික ධර්මයක්. එහෙම නැත්නම් සමහර තැනක අප්‍රහීන ක්ලේශය, ඒ අතුරෙන් සමහර ධර්ම අනුසය. සියලු ක්ලේශ අනුසය වන්නේ නැහැ. තාමගත බලවත් අප්‍රහීන ක්ලේශය විතරයි අනුසය වන්නේ. ඊට පස්සේ අනුසය නැත්නම් අප්‍රහීන ක්ලේශය හේතු කරගෙන උපදින්නට නියමිත ස්කන්ධයන්ට කියන අප්‍රහීන ස්කන්ධයෝ. අනුප්පන්න ස්කන්ධයෝ. අප්‍රහීන ස්කන්ධ කිව්වත් වරදක් නැහැ, අනුප්පන්න ස්කන්ධ කිව්වත් වරදක් නැහැ. ඒ දෙකම නිවැරදි. ස්කන්ධයන් දුරු කිරීම, ප්‍රහාණය කිරීමක් ලෙස සමහර තැන්වල අර්ථකථනය කළා තියෙන නිසා. ඉතින් කෙසේ නමුත් මේ අප්‍රහීන නැත්නම් අනුත්පන්න ක්ලේශ ස්කන්ධයන්ගේ මිදීම, ඒවායේ අභාවය, ඒවායි නැති භාවය, ශීනාකාරය, දුරුවීම, නූපදන්නා වූ බව, මේකට තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. උපන්නා වූ ස්කන්ධයක නිරුද්ධ වෙලා නැති බව නෙවෙයි. උපදින්නට හේතු ඇති, උපදින්නට තාම ඉපදී නැති ධර්මයන්ගේ නූපදින බව. ඒකට කියනවා නිර්වාණය, නිර්වාණ ධාතුව. ස්කන්ධයන්ගේ නිරෝධයක් සිද්ධ වන්නේ. ස්කන්ධයන්ගේ නිරෝධයට ස්කන්ධයන් උපදවන කෙලෙස් දුරු කරන්නට ඕනේ. එයින් බලවත්ම ක්ලේශය තමයි අල්ලා ගැනීම, තෘෂ්ණාව. ඒකට තමයි දුක්ඛ සමුදය. ඒක තමයි දුරු කරන්න අමාරු. ඒකෙන් තමයි බදාගෙන ඉන්නේ, මේ ස්කන්ධයන්ට කැමති වී තියෙන්නේ. ඊටත් වඩා දුරු කරන්න අමාරු එකක් තියෙනවා, මෝහය. තෘෂ්ණාව තමයි බලවත්, මෝහය තමයි දුරු කරන්නට අමාරු මූල හේතුව. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරොත් තමයි අර ස්කන්ධයන්ගෙන් නිරෝධයට, ලාංගිකයන්ගෙන් නිරෝධය ලැබෙන්නේ, නිර්වාණයට පත්වන්නේ. ඒකෙදි අවිද්‍යාව දුරු කරන්නට නම් විදර්ශනා ඥානෙ ඕනි. මේ මතක තියාගන්න, මේ අවිද්‍යා තෘෂ්ණා දෙන්න ඔවුනොවුන්ට සහයෝගයි, ඔවුනොවුන්ට උපකාරකයි. අවිද්‍යාව ඇති කල්ලි තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව බලවත් වෙන්නට අවිද්‍යාව වැඩෙනවා. ඒ තෘෂ්ණාව නිතා දිට්ඨියත් වැඩෙනවා. තෘෂ්ණාව එන්න එන්න දියුණු වෙන්න දියුණු වෙන්න අනිත් කෙලෙස් ධර්ම දියුණු වෙනවා. ආසා වැඩි වෙන්න වැඩි වෙන්න තව තව මෝහේ වැඩි වෙනවා. දීමෙහි ආදීනව, අතහැරීමේ ආදීනව පේනවා. ඒ වගේම සසර සැපවත් ලෙස පේනවා. කැමති වෙන්න අල්ල ගන්නවා, දෘෂ්ටිය පහළ වෙනවා. දැන් උදාහරණයකට බලන්න, අපි කාට හරි කෙනෙක්ට ඇලෙනවා, ආදරය කරනවා, කැමති වෙනවා. ආදරය කැමැත්ත වැඩි වෙන්න අල්ල ගන්නවා. මගේ කියලා අල්ල ගන්නවා. වෙන අය බලනවාට, වෙන අය කතා කරනවාට අකමැති වෙනවා. ඒ වගේම තමයි ඔන්න යම්කිසි වස්තුවක් අල්ල ගන්නවා අපි. නිවස නැත්තම් මොනවා හරි වටිනා දෙයක්. ඒ දේ අනිත් අය ගන්නවාට, බලනවාට, අතපත ගානවාට කැමති වෙන්නේ නැහැ. මගේ කියලා දැඩිව අල්ල ගන්නවා. යම් දෙයකට කැමති වේ නම්, යම් දෙයකට ආසා කරයි නම්, එතන ඇති වෙන ආදාන ග්‍රාහය දැඩිව අල්ලා ගැනීම. ඒක පෙරනවා දිට්ඨියට. එතකොට ඒක විශේෂයෙන්ම තමන්ගේ ස්කන්ධ කෙරෙහි දෘෂ්ටිය ඇති වෙනවා. මම මාගේ ආත්මය, අනිත් වස්තුන් කෙරෙහි ආත්මයට සම්බන්ධ දේවල් මාගේ දේවල් කියලා අවස්ථා හැකියාව, අදහස ඇති වෙනවා. දැඩිව අල්ල ගන්නවා. ඒ වගේ මාගේ දේවල් කියනකොට දැඩි උපාදානයකුත් තියෙනවා. ඒ වගේම දිට්ඨියට සම්බන්ධ වෙලා මාගේ වස්තුව, මාගේ ආත්මයට සම්බන්ධ දේවල් කියලා දිට්ඨියට ගෑවෙන, දිට්ඨිය හා සම්බන්ධ වෙන අදහස ඇති වෙනවා. මේ විදිහට ඇලෙන්න ඒ වගේ හැඟීම් එනවා. යම් කිසි දෙයක් කෙරේ අපි අකමැති නම්, යම් කිසි දෙයකට කැමති නැත්තම් මගේ කියලා ගන්නෙ නෑනේ. දැන් උදාහරණයකට, කසාද බැඳලා ආදරෙන් හිටපු කෙන දෙදෙනෙක් වෙන වෙනකොට එකිනෙකා කෙරෙහි අමනාපුණා කියලා හිතන්නකෝ. සමහරු නම් සාමකාමීව වෙන වෙනා ඉන්නවා. නමුත් අමනාපයෙන් වෙන්නුණා, තරහෙන් වෙන්නුණා. ඊට පස්සේ මොකද, මගේ කියලා කියන්නට, මගේ ස්වාමියා බිරිඳ කියලා කියන්නටවත් කැමති නෑ. සමහරු පැත්ත පලාත බලන්නවත් කැමති නෑ. කතා බහ කරන්නවත් කැමති නෑ. මොකද එහි අමනාප වෙනකොට තමන්ගේ භාවයෙන් අතහරිනවා, කසාදේ කඩනවා, මගුල වෙනස් කරගන්නවා. මේ විදිහට තමකට අකමැති වෙනකොට ඒක අල්ලගන්නේ නැහැ, ඒක අතහරින එකයි ස්වභාවය. ආස වෙන්න අල්ල ගන්නවා. ඒ නිසා මේ තෘෂ්ණාව කියලා කියන්නේ අනිත් කෙලෙස් බලවත් කරන මහා ක්ලේශයන්ගේ රාජේ, ක්ලේශ රජෙක්.
ඒ තෘෂ්ණාව බලවත් වෙන්නට වෙන්නට අනිත් කෙලෙස් බලවත් වෙනවා. එතකොට අනුප්පන්න ස්කන්ධයන්ගේ ඉපැත්ම ස්ථිර වෙනවා. අපි සස් නිවනින් දුරස් වෙලා සසරටම බැස ගන්නවා. එතකොට මේ අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධෙහි නිර්වාණය, ඒ නිර්වාණයට පත්වෙන්නට තෘෂ්ණාව ගලවන්නට ඕනේ. තෘෂ්ණාව ගලවනවා කියලා කෙලින්ම කරන්නට බැහැ. ඒක දුරු කරන්නට අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. හැබැයි බලවත් තෘෂ්ණාව ඇති කල්හි අවිද්‍යාවත් බලවත් වෙනවා, දෘෂ්ටියත් බලවත් වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම මේ තෘෂ්ණාවේ යම් අඩුවක් කරන්නට ඕනේ. තෘෂ්ණාව ටිකක් බලය අඩු කරන්නට ඕනේ. දැන් උදාහරණයකට ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් ඉන්නවා. ඒ නායකයාව තමයි දැන් මරන්නට ඕනේ. හැබැයි එහෙම වුණා කියලා ඔහුගේ තියෙන සමහර බලෑණි තියෙනවානේ. ඒ බලෑණි විනාශ නොකර අපිට කවදාවත් ඒ නායකයාට ලං වෙන්නට බෑ. නායකයා තමයි විනාශ කරන්නට ඕනේ. නමුත් ඔහුගේ තියෙන සමහර හමුදා බලසේනා, එහෙම නැත්නම් පා බලසේනා, ටැංකි සේනාව, නැත්නම් ගුවන් සේනාව, ඒක හිතන්නකො මේක බලවත්ම අවිය කියලා. සමහර එක එක හමුදාවල තියෙනවානේ එක එක ශක්තියින්. සමහර ඒවා නාවික හමුදා බලවත්, සමහරුන්ගේ පාබල හමුදා බලවත්, සමහරුන්ගේ රථ හමුදා බලවත්. ඉතින් ඒ විදිහට මේ බලවත්ම හමුදාවක් ඉන්නවා නම් ඒ හමුදාව ටිකක් දුර්වල කරන්නට ඕනේ. එහෙම නැත්නම් නායකයාට ලං වෙන්නට බෑ. ඒකව හමුදාව බිඳවන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ හමුදාවට පහර දෙන්නට ඕනේ. ඒ මොකක් හරි හේතුවක් කරලා ඒ බලසම්පන්න හමුදාව දුර්වල කළොත් තමයි අපිට අභ්‍යන්තරයට ගිහිල්ලා ත්‍රස්තවාදී නායකයව අල්ලගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ විදිහට අපිට අවශ්‍ය වෙන, දුරු කරන්න අවශ්‍ය වෙන නායකයා තමයි, ගහ කූටය තමයි, ප්‍රධාන හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකොට තමයි මේ සියලුම ගැටලු. අවිද්‍යාවයි නැසිය යුත්තේ. අවිද්‍යාව නසන්නට විද්‍යාව ඇති කරගත යුතුයි, විදර්ශනාව ඇති කරගත යුතුයි. නමුත් ඒක කරන්නට ලං වෙන්නට බෑ. මොකද ඔහුවත් ආවරණය කරමින්, මහා බල පරාක්‍රමයෙන් ඔහු ආරක්ෂා කරමින් ඒ අපිට විරුද්ධව යුද්ධ කරන තවත් සෙම්පතියෙක් ඉන්නවා, තවත් බල ඇණියක් ඉන්නවා. මොනවද? තෘෂ්ණාව සහ තෘෂ්ණාවට පරිවාර ක්ලේශ. තෘෂ්ණාව සහ තෘෂ්ණාවට පරිවාර ක්ලේශ. ඒ තෘෂ්ණාව සහ තෘෂ්ණාවට පරිවාර ක්ලේශ ටිකක් දුර්වල කරන්නට ඕනේ. ඒවට පහර දෙන්නට ඕනේ. එක්කෝ ඒවා බල සම්පන්න අඩු කරන්නට ඕනේ. ඒවා විසුරුවන්නට ඕනේ. ඒවායේ බලය පොඩ්ඩක් බෙදන්නට ඕනේ. ඔවුන් විරසක කරවන්නට ඕනේ. නැත්තම් විනාශ කරවන්නට ඕනේ යම් ප්‍රමාණයකට. එහෙම කරොත් තමයි යන්න ඔවුන් සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රබල සේනාව දැන් දුර්වලයි. ඊළඟට මොකද වෙන්නේ? අනිත් පැතිවලින් පහර දීලා අපිට පුළුවන් වෙනවා නායකයාට ලං වෙලා ඔහුව විනාශ කරන්නට. ඒ වගේ තමයි මේ අවිද්‍යාව නැමැති බල නායකයාට ලං වෙන්නට අමාරුයි, තෘෂ්ණාව නැමැති සෙම්පතියා ඉන්න නිසා, නායකයාට අං වෙන්න අමාරුයි සෙම්පතියෙක් ඉන්න නිසා. ඒ තෘෂ්ණාව සහ අවශේෂ ක්ලේශ නම් වූ ඒ බල ඇණියට පහර දෙන්නට ඕනේ. ඒක පහර දෙන්නට නම් ඊට විරුද්ධ දේ කළ යුතුයි. මොකද්ද තෘෂ්ණාවේ තියෙන මූලිකම ලක්ෂණය? අල්ලා ගැනීම. මගේ මගේයි අල්ලා ගැනීම, හොඳයි හොඳයි කියලා අල්ලා ගැනීම. මේක තමයි තෘෂ්ණාවේ තියෙන මූලිකම ක්‍රියාව, මූලිකම කෘත්‍යය. අල්ල ගන්නවා. දැන් උදාහරණයකට රාගය තියෙනවා, ඒ වස්තුන්ට ඇලෙනවා, ඒ ක්‍රියාවන් වලට යොමු වෙනවා, කාමුක ක්‍රියාවලට යොමු වෙනවා. ප්‍රශ්නාවේ තියෙන, තෘෂ්ණාවේ තියෙන තවත් පැතිකඩක් අල්ලා ගැනීම, මගේ මගේ කියලා අල්ල ගන්නවා. මේ තෘෂ්ණාවට විරුද්ධ වෙන්නට නම් ඒ අල්ල ගන්න දේවල් ටික ටික අතහරින්නට ඕනි. ඒ අල්ල ගන්න දේවල් කෙරෙහි තියෙන ඕලාරික ක්ලේශය යටපත් කරන්නට ඕනි, දුරු කරන්නට ඕනි. මේක කාලයක් තිස්සේ කරනකොට අන්න අර තෘෂ්ණාව නැමැති සෙම්පතියා දුර්වල වෙනවා. ඔහු ටිකක් බල අඩු වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? සමස්තයක් ලෙස කෙලෙස් බලමුළුවෙහි බලය දුර්වල වෙනවා. අන්න අපිට පුළුවන් වෙනවා අර සෙම්පතියා නැත්තම් බලසේනාංකයේ, ප්‍රබලම බලසේනාංකයේ දුර්වල කරාම ඇතුළට යන්න පුළුවන් වගේ, අන්න ටික ටික කෙලෙස් ඇතුළට ගිහිල්ලා අවිද්‍යාවට පහර දෙන්නට හැකියාව ලැබෙනවා. අවිද්‍යාව අල්ලගන්නට පුළුවන් වෙනවා. ඒ විදිහට මතක තියාගන්න මේ උපමාව එක පැතිකඩකින් කරපු උපමාවක්. මේක තව තව ක්‍රමවලින් විස්තර කරන්නට පුළුවන්. දන් දෙන්නටත් යම් කිසි විද්‍යාවක් තිබිය යුතුයි. ඒ නිසා සත්වයාට අවබෝධය ලබා දීලා දාණයට යොමු කරවන්නට ඕනේ කියන පැතිකඩිනුත් උපමාව ගේන්නට පුළුවන්. නමුත් මේක පැත්තකින් කරපු උපමාවක්. ඒ නිසා මේ උපමාව සියල්ලෙන් සියල්ල ඒකමයි කියලා ගන්නට හොඳ නැහැ. මේ කතා කරේ තෘෂ්ණාවෙන් අවිද්‍යාව, තෘෂ්ණාව යටපත් කරමින් අවිද්‍යාව දුරු කරන්නට ලං වෙන හැටි. එතකොට තෘෂ්ණාව යටපත් කරන්නට නම්
තෘෂ්ණාවෙන් කරන්නේ අල්ලා ගැනීමනේ, දේවල්නි අල්ලගන්නේ. මොනවද අල්ලගන්නේ? තමන්ගේ ආත්ම භාවය, තමන්ගේ අංගපසඟ, තමන්ගේ දරුවෝ මිරිද, ඒ වගේම තමන්ගේ වස්තුව, මේ සියල්ල තමයි අල්ලගන්නේ. මොකක් සඳහාද? මේ ජීවිතයේ පැවැත්වීම සඳහා, මේ සංසාරයේ නතර වී ඉඳ සඳහා, සංසාරයේ ගෙවන්නට, සංසාරයේ සැප විඳින්නට. එතකොට සංසාරයේ සැප විඳ විඳ යනවා කියන්නේ දුකක පැවැත්මක්නේ. එතන මේ දුකෙන් එතර වෙන්නට ඕනේ. එහෙනම් මේ සසරෙන් එතර වෙන්නට ඕනේ නම් මේ සසර ඇති කරවන කෙලෙස් යටපත් වෙන්නට ඕනේ, අවිද්‍යාව දුරු වෙන්නට ඕනේ. ඒකට තියෙන ලොකු බාධකයක් තමයි දේවල් අල්ලගෙන තෘෂ්ණාව බලවත් වීම. එහෙනම් තෘෂ්ණාව ටිකක් දුරු කරන්නට ඕනේ. තෘෂ්ණාව දුරු කරන්නට, තෘෂ්ණාවට එරෙහි වෙමින්, තෘෂ්ණාවට විරුද්ධ වෙමින්, තෘෂ්ණාව අකමැති දේ කළ යුතුයි. මොකක්ද? තෘෂ්ණාවෙන් අල්ලගන්න, මගේ මගේ කියලා අල්ලගන්න දේවල් වල මමත්වය, මමත්වය කියන්නේ මගේ යන හැඟීම, මමායනය දුරු කරලා, මමායනේ, මමත්වනේ, මමායනය, තමන්ගේ ඒ වස්තුන් මමායනේ, මගේ මගේ යයි කරන බව දුරු කරලා ඒවා අන් අයට දිය යුතුයි. අන්න මේකට කියනවා දානය කියලා. මෙන්න බලන්න, මේ දානය දෙනකොට තෘෂ්ණාවට විරුද්ධව අපි යනවා, තෘෂ්ණාවට විරුද්ධව යනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, දේවල් අතහරිනවා, නිකන් අතහැරගෙන අතහැරගෙන යනවා, ඒකත් තෘෂ්ණාව, ඒ තෘෂ්ණාවට විරුද්ධ වීමක්ද? එහෙම අතහැරීමක් තියෙනවා පාරමිතාවල. මොකද නෙක්ඛම්ම පාරමිතාව. නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ කාමවස්සුන් අතහැරීම. ඒකෙදි කාටවත් ඒ කාමවස්සුන් දෙන්නට අවශ්‍ය නැහැ. ඒ වලින් වෙන් වෙනවා. වෙන් විලා තමන් නෛෂ්ක්‍රම්‍ය ජීවිතයක් ගත කරනවා. ඒ නිසා කාමවස්තුන් සම්පූර්ණයෙන් නිකන් අතහැරියත් ඒක නෙක්ඛම්මයක් වෙනවා. ඒකත් උපකාරකයක් වෙනවා. නමුත් ඒක නෙවෙයි මෙතන අපි අදහස් කරලා තියෙන්නේ. දානය කියනකොට ඒ වස්තුන් අතහරිනවා. එතන තවත් අතිරේක ගුණයක් එකතු වෙනවා. මොකක්ද? වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා අතහැරීම. අපි තුළ තියෙන තවත් ක්ලේශයක් තමයි, අපි කැමතිනේ අපේ දේවල් ගොඩ ගහාගෙන අපේ ජීවිතය සැපවත්ව ගත කරන්න අපි කැමති. ඒ වගේම අපි තුළ අනිත් සත්වයන් හා සංසන්දනය කරන බවකුත් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ මම කියලා වෙන් කර ගැනීම නිසා. දැන් ඔන්න අපේ තියෙනවානේ සක්කහාය, සක්කහාය කියලා කියන්නේ විද්‍යමාන ස්කන්ධ, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පහ. මේ ස්කන්ධ පහේ තියෙන ඒකත්වයක්. ඒකත්වයක් කියලා කියන්නේ මේ පහ එක సంతානයක, එක යුනිට් එකක්, එහෙම නැත්නම් එක ඒකකයක් ලෙස වැඩ කරනවා. ඒ නිසා අපිට සිතවිල්ලක් පහළ වුණාම නැගිටින්නට ඕනේ කියලා රූපකය නැගිටිනවා. ඉඳ ගන්නට ඕනේ කියලා හිතවිල්ලක් කෙනකොට රූපකය ඉඳ ගන්නවා. ලොකු වේදනාවක් කෙනකොට, දුක් වේදනාවක් කෙනකොට අපිට ඇඬෙනවා. අපේ මුහුණ වෙනස් වෙනවා. ඒ වගේම යම් කෙනෙක් හඳුනා ගන්නකොට, හිතවන්තයෙක් හඳුනා ගන්නකොට පිනා යනවා, සතුටු වෙනවා, හිනා වෙනවා, කතා කරනවා, කෑ ගැසෙනවා. ඒ වගේම ශ්‍රද්ධාදී ගුණ ධර්ම උපදිනකොට අපිට අත්ඔසවා වැඳෙනවා, කඳුළු ගලනවා, ද්වේෂය තරහක් එම ආවොත් එම කෑ ගහනවා, අඩි පොළේ ගහනවා. ඒ වගේම සමහර අරමුණු දැන දකිනකොට අපේ సంతානේ රූපේ වෙනස් වෙනවා. මේ වගේ රූපෙන් නාමයට, නාමයෙන් රූපයට, මේ විදිහට අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. වේදනාවෙන් සංඥාවට, සංඥාවෙන් වේදනාවට, නාම ධර්ම වලින් අනෙක් නාම ධර්ම වලට එකිනෙකට සම්බන්ධයි. ඒවා හැසිරෙන්නේ එක යුනි එක එක ඒකකයක් ලෙස. ඒකට කියනවා ඒකත්වය කියලා. ඉතින් මේ පංචස්කන්ධය ඒකත්වයෙන් ගත්තම මේ පංචස්කන්ධයක් තවත් පංචස්කන්ධයක් එක්ක එහෙම අන්තර් සම්බන්ධතාවයක් නැහැ. උදාහරණයකට මේ ස්කන්ධයන්ගේ නැගිටින්නට හිතක් පහළ වෙනකොට වෙන ස්කන්ධයෝ නැගිටින්නේ නැහැ, වෙන රූපයක් නැගිටින්නේ නැහැ. මේ රූපේ තමයි නැගිටින්නේ. ඒ වගේ මේ රූපයට පහරක් වැදුනොත් එහෙම වෙන කෙනෙක්ට වේදනාව වෙන්නේ නැහැ. මේ ස්වරූපය අසුරු කරගත්ත වේදනාවට තමයි දැනෙන්නේ. මේ විදිහට මේ ස්කන්ධයන්ගේ ඒකත්ව තියෙනවා. වෙන වෙනම ඒකක ඒකක ලෙස තියෙන්නේ. ඒ එක එක ඒකකයකට අපි සත්වයේ පුද්ගලයෙක් කියලා ව්‍යවහාර කරනවා. ඒතර එක ඒකකයක් අනිත් ඒකකයකින් වෙන් වෙනවා. සත්වය ඇලෙන්නේ මේ එක පංචස්කන්ධයකින්, තමන්යයි සම්මත පංචස්කන්ධයට ඇලෙනවා. ඒකට කැමති වෙනවා. ඒක වෙන් කර ගන්නවා. මොකද හේතුව, තමන්ට දැන් උදාහරණයට තමන් පුටුවක් ඉඳගෙන ඉන්නවා. පුටුවට ගහනවා කවුරු හරි, මොනවද දැනින්නේ. හැබැයි ඊළඟට පුටුවට ගහලා ගහලා තමන්ගේ කකුලට ගහනවා, අන් රිදෙනවා, තමන්ට වේදනාව දැනෙනවා. දැන් මොකද වෙන්නේ? අපි වෙන් කර ගන්නවා. පුටුව මගේ බව ඇත්ත, නමුත් ඒක මගේ කකුල වගේ නෙවෙයි. කකුල කියලා කියන්නේ මටත් සංවේදනාවක් දැනෙන මගේ ආත්ම භාවයේම කොටසක්. ඒකට පහරක් වැදුනොත් එහෙම මට දැනෙනවා. ඒ විදිහට, මේ විදිහට අපි බාහිර දේවල් අන්‍යයන්ගේ, දැන් ඔන්න තව දෙන්නෙක් අපි එකට ඉඳගෙන ඉන්නවා. ඉන්නකොට යාළුවාට ඇවිල්ලා ගුරුවරයා පහරක් ගහනවා වැරදක් කරලා. යාළුවා අඬනවා, අපිට දැනෙන්නේ නැහැ.
තමන්ගේ පහර තමන්ට පහරන්න තමන්ට රිදෙනවා. එතකොට තේරුම් ගන්නවා අපි නොදැනුවත්වම අපි ඉබේම තේරුම් ගන්නවා අර ස්කන්ධයට මගේ යාළුවා තමයි. නමුත් ඒකට පහරක් වැදුනට මට වේදනාව වෙන්නේ නැහැ. පහරක් වැදුනාගේ දුකක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් වේදනාව දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒක එක ස්කන්ධයක්, මේක තව ස්කන්ධයක්. එහෙනම් වැඩිපුර ආරක්ෂා කළ යුත්තේ, වැඩිපුර ආරක්ෂා කළ යුත්තේ මේ ස්කන්ධ පංචකේ, මේ රූපස්කන්ධයේ, මේ වේදනා ස්කන්ධයේ කියලා අපි වෙන් කරගන්නවා. එතකොට තමන්ගේ ස්කන්ධ පංචකයත් අන් කෙනාගේ ස්කන්ධ පංචකයත් වෙන්නෙනවා. තමන්ගේ ස්කන්ධ පංචකයට ඇලෙන්නට 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 ඒක කෙරෙහි අවධානය එනවා. ඒකටම අවධානය දෙනවා. අනිස්කන්ධ කෙරෙහි හිතෙන්නේ නැහැ, කල්පනා වෙන්නේ නැහැ. උදාහරණයකට ගෙදර තියෙන පුටු උඩ අපි රෙදි දානවා, ගෙදර තියෙන පුටු උඩ අපි නගිනවා, ඉඳ ගන්නවා, සමහරලාට කෑම තියෙනවා. මොකද හේතුව අපි ඒ පුටුවට රිදෙයිද අරකයි මේකයි හිතන්නේ නැහැ. මොකද ඒ පුටුව මගේ පුටුවක් තමයි. නමුත් පුටුව ගැන අපි සලකන්නේ නැහැ. හේතුව මොකද? පුටුවට දැනෙන්නේ නැහැ එකක්. ඒ වගේම මේක හැබැයි තමන්ගේ ඇඟ උඩ ඕන ඕන රෙදි දාන්නට බෑ. අපේ ඇඟේ ආහාර පාන එල්ල ගන්නෙ නැහැ. අපේ ඇඟ අපි අපිරිසුදුව තියන්නේ. පුටුවක් වුණත් මාස ගාණක් සුද්ධ නොකර තියන්නට පුළුවන්. නමුත් අපේ ශරීරය එහෙම කරන්නේ නැහැ. මේ විදිහට ගත්තම අන්‍ය ස්කන්ධයන්, අන්‍ය රූපස්කන්ධ වලට වඩා අපේ ස්කන්ධයට අපි අවධානය දෙනවා. ඒ විදිහට ගත්තම සමහර සත්වයන් තමන්ගේ ස්කන්ධය කෙරෙහි අවධානය වැඩි වෙනකොට, ඇලෙනකොට අනිකුත් පංචස්කන්ධ, අනිකුත් සත්වයන් කෙරෙහි අවධානය අඩු වෙනවා. ඒකනේ කියන්නේ ඉමේ සත්තා අත්තනාව අත්තනාව චින්තෙන්ති. තමන් තමන් ගැනම තමයි හිතන්නේ. මේක සත්වයන්ගේ ස්වභාවයක්. තමන්ගේ පංචස්කන්ධය ගැන හිතනවා. දැන් මේක බලවත් වෙන්න පටන් ගත්තොත් එහේ මේ ආසාව, මේ සැලකිල්ල අනිත් කෙනාට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ ස්කන්ධ පහ ගැන විතරයි හිතන්නේ. තමන්ගේ ස්කන්ධ ගැන අවධානය. ඒ නිසා සමහර වෙලාවට පොඩ්ඩ දියත් කෑ ගහනවා, අනිත් කෙනාගේ හිත රිදවෙනවා. අර කෙනාගේ හිත රිදුනා නේද කියලා සිතවිල්ලක් එන්නේ නැහැ. ඒක තමයි ආත්මාර්ථකාමීත්වය. ඒ කියන්නේ තමන් ගැන විතරයි හිතන්නේ. අපි හරි කලාපනා කරොත් එහෙම තමන්ගේ වචනයෙන් කෙනෙක්ට හිත රිදුනොත් අපි හිතන්න එපැයි. හිත රිදුනාද, දුකක් වුණාද, සමාව ගැනීම නැත්තම් හිත හැදෙන්න කතා කිරීම. දැන් ගොඩක් වෙලාවට අපේ දරුවන් කෙරෙහි ආදරේ තියෙනකොට කුඩා කාලේ දරුවන්ට පහර දෙනවා, ගහනවා, තරවටු කරනවා. දරුවගෙන අඬාන ඉන්නකොට දෙමාපියන් හිත උණු වෙනවනේ. ඊට පස්සේ ඇවිල්ලා ඔළුව අත ගාලා ඉඹලා ඒ දරුවා එක්ක හොඳට කතා කරනවා. එතස දරුවගේ හිත සනසනවා. ඇයි ඒ? අපේ හිතට දරුවා දුක් වෙන එක ගැන අපි කැමති නෑ. ඒක තමයි කරුණාව. ඒක තමයි අපි ඉංග්‍රීසියෙන් කියන concern එක. අනිත් කෙනා ගැන හිතන බව. දැන් තමන් ගැන විතරක් හිතාගෙන හිතාගෙන යනකොට අන්‍ය සත්වයාට මොනවා වුණත් අපි කමක් නැති තත්වයකට එනවා. මේ තෘෂ්ණාව බලවත් වෙනකොට ඒකට හේතුව තමන්ගේ ස්කන්ධයන් කෙරෙහි ආසාව වැඩි. තමන්ගේ ස්කන්ධයන් කෙරෙහි මමත්වය වැඩි, මමායනේ වැඩි. එතකොට යම් දානය කියලා කියනකොට තමන් සන්තක දේවල් අතහැරීමනේ. කවරක් සෞරස කවරක් විදිහද, මොකක් මොන ආධ්‍යාසයෙන්ද? වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා, වෙන කෙනෙකුගේ යහපත සඳහා. දැන් බලන්න මෙතන ඒ දේවල් අතහැරීම විතරක් නෙවෙයි, වෙන කෙනෙකුගේ පංච උපාදාන ස්කන්ධයකට උපකාර කිරීමේ හිතක් තියෙනවා. ඒකට කියනවා කරුණාව. එහෙම නැත්නම් මෛත්‍රිය, වෙන කෙනෙකුගේ සැප කැමැති බව. මෙතන ගැබ් වෙනවා තවත් විශේෂ ගුණයක් අතහැරීමට වඩා. ඒ නිසා දානය කියන ගුණයේදී හුදු අතහැරීමක් විතරක් නෙවෙයි. අතහරිනවා, අතහරිනකොට තමයි අර මම ගොඩ ගහගෙන හිටපු තෘෂ්ණාවට පහර වදින්නේ. තමන්ගියයි හිතාගෙන හිටපු ගේ දොර, වටුපිටි, හරක බහන, මිල මුදල් ඔන්න අතහරිනවා. මොකක් සඳහාද? අන් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා. මේක ඉතාම උසස් ගුණයක්. සත්වයා තමන්ගේ පංච උපාදාන ස්කන්ධයට සක්කහායට ඇලිලා ඒක මම මාගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒකට පරිවාර දේවලුත් ඒකට උපකාර වශයෙන් අල්ලගෙන ඉන්නවා. මම තමන් ලෙස තමන්ගේ ගොඩ ගහගෙන ඉන්නවා. මේක තමයි සත්වයාගේ ස්වභාවය. තමන්ගේ ස්කන්ධ පංචකය කෙරෙහි තමයි ලොකුම අවධානය. ඒ වගේම තමන්ගේ ස්කන්ධ පංචකය සැපවත් කිරීමට අවශ්‍ය දේවල් කෙරෙහි තමයි ඊළඟ අවධානය. ඒවා සියල්ල අල්ලගෙන මමායනය කරගෙන රැකවල් ආගෙන තියාගන්නවා. තමන්ගේ පවුල තමන්ට සැපයට හේතු වෙන නිසා ඒක ආරක්ෂා කරනවා. තමන්ගේ දේපල ආරක්ෂා කරනවා. මිල මුදල් ආදී බැංකු පොත්‍ර දාලා ආරක්ෂා කරගනවා. සමහර අය නිදන් තැම්පත් කරනවා. දොරගුළු දාගෙන ගෙවල් ආරක්ෂා කරගන්නවා. මේ තමයි සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය. මොකක්ද මේ? පංචපාදාන ස්කන්ධය තිර පැවැත්වීම සඳහා තමන්ගේ ස්කන්ධ පංචකයේ සැපවත් කර ගැනීම. මේක සම්පූර්ණයෙන් නිවනට විරුද්ධයි. නිවන කියන්නේ මොකක්ද? උපාදාන ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය. ඒ නිසා මේ අල්ලා ගැනීම නිවනට විරුද්ධ එකක්, සසරට හේතුවක්.
ඒකෙන් කියන්නේ දේවල් ඔක්කොම අතහැරලා ගෙවල් දොරවල් විවෘත කරගෙන ඉන්න කියලා. ඒවා නුවණින් කරන්නට පුළුවන්. නුවණින් භික්ෂූන් වහන්සේලා වුණත් ඒ ආරක්ෂාව සලසා ගන්නට ඕනේ. නමුත් බොහෝ දෙනා අතින් මේක සිද්ධ වන්නේ ලොකු අල්ලා ගැනීමකින්, ලොකු තෘෂ්ණාවකින්, බලවත් අල්වා ගැනීමකින්. එතරම්යි මෙතන කතා කරන්නේ. එහෙම නැතුව නුවණින් කටයුතු සිද්ධ කිරීම නෙවෙයි. නැතුව මේ දේශනා ඇහෙනකොට එහෙනම් අල්ලාගෙන ආරක්ෂාවෙන් වැඩක් නැහැ, දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. සමහර දේශකයන්ුත් මේ වැරද්ද සිද්ධ කරනවා. දේවල් අතහරින්න කියලා මිනිස්සුන්ට කියන්න හොඳ නැහැ. කැත ඇඳුම් ඇඳගෙන යන්න කියලා, කොණ්ඩේ පීරන්න එපා කියලා, ඔහේ ඇඳගෙන යන්න, එහෙම කියන්න හොඳ නැහැ. ඒවා සමාජ සම්මතයට විරුද්ධයි. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ලස්සනට අඳින්න එපා කියලා නැහැ ගිහියන්ට. කිසිම තැනක ධනෙ හොයන්න එපා කියලා නැහැ. ධනෙ හොයන එක අඩු කරන්න කියලා නැහැ. ඒවා නුවණින් කරන්නට ඕනේ. නමුත් ගැටලුව තියෙන්නේ බොහෝ දෙනා මේක කරනකොට මේ තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා, තෘෂ්ණාවෙන් බදා ගන්නවා. ඒ නිසා අපි අවබෝධය ලබා දෙන්නට ඕනේ. දේවල් හොයන්න, දේවල් රැස් කරගන්න, දේවල් ආරක්ෂා කරන්න, හැබැයි මේ තෘෂ්ණාව යඩු කරමින් සුදුසු නිසා, කළ යුතු නිසා, ප්‍රයෝජනීය තකාගෙන ඒවායින් අන් අයටත් අර්ථයක් වෙන විදිහට, නිවනට උපකාර වෙන විදිහට කටයුතු කරගන්න. මේක තමයි ධර්ම දේශනාවේ තියෙන මූලික ඉලක්කය. දේශකයන් කළ යුතු වන්නේ මේ අවබෝධය ලබා දීම. ඒකයි සිද්ධ වෙන්නට ඕනේ. එතකොට දැන් ඔන්න මේ දේවල් අල්ලගෙන ඉඳීමේ ස්වභාවය, පංචඋපාදානස්කන්ධය අල්ලගෙන, පංචඋපාදානස්කන්ධේ නඩත්තු කරන්න දැඩිව අල්ලගෙන ඉන්නවා. මේක තමයි ලෝක සත්වයාගේ හැටි, ලෝක සත්වයාගේ ස්වභාවය. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් මේකට විරුද්ධව තමන්ගේ ප්‍රයෝජනයේ පිණිස පවතින යාන වාහන, මිල මුදල්, ගේදොර ඉඩ කඩන්, හරක බහන ආදිය වෙනත් කෙනෙකුගේ ප්‍රයෝජනයේ සඳහා අතහරිනවා. අතහරිනකොට තමන්ගේ වසඟයෙන්, තමන්ගේ අයිතියෙන් මුදවනවා. මේ වගේම විනත් පංචස්කන්ධයකට යහපතක් වේවා, සැපයක් වේවා කියලා ඔහු හෝ ඇය කෙරෙහි අවධානයෙන්, අනුකම්පාවෙන්, මෛත්‍රී සිතෙන් ඒක දෙනවා. මේක ඉතාම ඉහළ ගුණයක්. මේ ගුණය ප්‍රගුණ කරනකොට කරුණා මෛත්‍රිය කියන ගුණය වර්ධනය වෙනවා. තමන් කෙරෙහි විතරක් දෙන අවධානය අඩු වෙනවා, අන් අය කෙරෙහි තව අවධානය වැඩි වෙනවා, අන් අය කෙරෙහි මෛත්‍රිය කරුණාව ඇති වෙනවා. අපිට ඒක තායිලන්ත ඉන්නකොට ඔස්ට්‍රේලියානු ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන කතාවක් කීවා. උන්වහන්සේ ගිහි කාලෙදි ඒ ඔස්ට්‍රේලියාව රටේ ඇවිදගෙන යනකොට එක අවස්ථාවක, දැන් ධර්මයේ අසමින් ඉන්නේ, ධර්මය එහෙමත් අහනවා, එක අවස්ථාවකදී මුරකරුවෙක් දුටුවා එක ආයතනයක එළියේ ඉන්නවා. ඒ වෙලාවේදී මේ මුරකරුවා යහසුවපත් වේවා, යහපතක් වේවා කියලා සිතිවිල්ලක් පහළ වුණා. එයා ප්‍රගුණ කරලා තිබෙන්නේ ධර්මයේ කාලේ, අහමින් ඉන්න කාලේ, ධර්මයේ හොයන කාලේ සිතිවිල්ලක් පහළ වුණා. උන්වහන්සේ කියනවා මට ඒ වෙලාවේ දැනුණා මම හිරේකින් නිදහස් වුණා වගේ. ඒ වෙනකන් මගේ හිත තිබුණේම මම ගැන හිතමින්, මගේ දියුණුව ගැන, මගේ අනාගතය ගැන, මටම කොටු වෙච්ච මනසක් මට තිබුණේ. නමුත් අර වෙලාවේදී අර මනුස්සයාට යහපතක් වේවා, මහු සැපවත් වේවා කියලා හිතවිල්ලක් මට පහළ වුණා. ඒක මට දැනුනේ හිරගයක් කඩාගෙන මං එළියට ආවා වගේ, මට මහා නිදහසක් දැනුණා වගේ, ලැබුණා වගේ දැනුණා කියලා කීවා. ඒ වගේ තමයි පින්වතුනි, මේ ලෝක සත්වයා අපි හැම තිස්සෙම අපි ගැන හිතන්නේ, තමන් ගැන හිතන්නේ. අනුන් ගැන හිතනවා කියන එක විශිෂ්ට ගුණයක්. ඒ දානය දෙන කෙනාට ඒ ලක්ෂණය තියෙනවා. මොකද දානය දෙන්නේ තවත් කවරෙකුට හරි. එතකොට එතනදී ඒ දානය දෙනකොට දෙවෙනි අංගයේ තමයි තමන්ගේ අයිතිය අතහරිනවා, තමන් වෙනුවෙන් තිබිච්ච දේ අතහරිනකොට ඒකත් විශිෂ්ට ගුණයක් වෙනවා. දැන් බලන්න, තෘෂ්ණාවේ තිබුණනේ අල්ල ගැනීම, මම කියලා කොටු කර ගැනීම, මට විතරක් බදා ගැනීම, මේකට විරුද්ධයිනේ දානය. අන්න දැන් අර බල ඇණියේ නායකයාට, සේනාපතියට පහර දෙනවා. දන් දෙන්න දෙන්න තෘෂ්ණාව කියන දේ අහන්නේ. තෘෂ්ණාවෙන් කියනවා තමන්ට තියාගන්න, තමන් ගැන හිතන්න, තමන්ට මොකද වෙන්නේ, මේක දුන්නොත් මට මොකද වෙන්නේ, මේ වගේ කතා කියනවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවේ හැටි ලොකු පරිත්‍යාගයක් කරන්න යනකොට හිතෙනවානේ. ඊට මොකද කරන්නේ, දන් දෙන කෙනා ඒකට විරුද්ධව හිතනවා. තෘෂ්ණාවට පහර දීලා, ධර්මයේ හිතලා, තෘෂ්ණාව අභිවවල ගිහිල්ලා අන්න තමන් සන්තක වස්තුව වෙන කෙනෙකු වෙනුවෙන් සතුටු සිතින් පරිත්‍යාග කරනවා. ඒක හොඳට කල්පනා කරන්න, මේ වගේ සිතිවිලි තෘෂ්ණාවේ කතාවට අපි අහුවෙනවා ලොකු පරිත්‍යාග කරනකොට. මොනවද ලොකු ධනයක් දෙන්න යනකොට මේ ධනය දුන්නට පස්සේ මට මොකද වෙන්නේ, මගේ දරුවන්ට මොකද වෙන්නේ, ඇති වෙයිද, ප්‍රමාණවත් වෙයිද කියලා හිතවින. සමහරලාට ඕන තරම් ධනය තියෙනවා, නමුත් ඒක දෙනකොට එක එක සිතිවිලි මැවෙනවා, හිතිවිලි නිර්මාණය වෙනවා. අසනීපයක් වුණොත්, මේ වගේ අනතුරක් වුණොත්, රටේ ආර්ථිකයේ කඩා වැටුණොත්, මදි වෙයිද මට තිබුණු එක, මේ වගේ නොයෙකුත් කතා හිතට එනවා. ඒක ලොකුවටම බලපානවා පින්වතුනි,
ගෙයක් දොරක් වගේ දෙයක් දන් දෙනකොට ඒවා අද කාලන නොවෙන තරම් තමන්ගේ ගෙවල් දොරවල් එහෙම දන් දුන්නොත් මහා බෝධිසත්වවරු වගේ ඒ අවස්ථාවලදී මම ඉන්නේ කොහිද උන්න හිටින්න තැන් නැති වෙනවා නේද ලොකු ප්‍රශ්න ගොඩකට අපේ හිත කියන්නට පටන් ගන්නවා ස්වාමින් වහන්සේලාත් එහෙමයි තමන්ට සංඝයාගෙන් ලැබෙන කුටිය හොඳ කුටියක් වෙන කෙනෙකුට පරිත්‍යාග කරනකොට මේ විදිහේ සිතිවිලි හිතට නැගෙනවා ඊටත් වඩා බලවත් මේ සිතිවිල්ල එනවා තමන්ගේ අංගපසංග පරිත්‍යාග කරනකොට හිතන්න වකුගඩුවක් එහෙම අවශ්‍ය කෙනෙක් එනවා තමන්ගේ වකුගඩුව ගැලපෙනවා අපි දෙන්නට අපි දන්නවා දානීය කුසලයක් දානීය පිනක් සමහර කෙනෙක් බුදු වෙන්න බව පතනවා දන් දෙන්නට ප්‍රාර්ථනා කරන නමුත් වකුගඩුව දෙන්න යනකොට සිතිවිලි දෙකක් උපදිනවා නේද මගේ ඉදිරි ජීවිත කාලේ මොකද වෙන්නේ මට පුළුවන් දෙක වකුගඩුවකින් ඉන්න මේ වගේ සිතිවිලි අනිවාර්යෙන් පහළ වෙනවා ඒ තෘෂ්ණාවේ කතාව තෘෂ්ණාවේ තෘෂ්ණාව තමයි වෙන වේශවලින් ඇවිල්ලා මේකට කතා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සමහර අවස්ථා වලදී ප්‍රයෝජනෙට තකාගෙන මේ වෙලාවේදී වකුගඩුව දෙනවට වඩා මේ විදර්ශනා භාවනා වැඩිම හොඳයි කියලා අපිට නුවණින් කටයුතු කරන්නට පුළුවන්. සමහර අවස්ථා වල ඒක වංචනිකවත් වෙන්නට පුළුවන්. නමුත් අපිට නුවණින් කරන්නටත් පුළුවන්. හැබැයි බොහෝ සත්වයෝ ඒ අවස්ථා වලදී ධර්මයේ ඉගෙන ගන්නට පෙළඹෙන්නේ ඇත්තටම ධර්මයේ ඉගෙන ගැනීමේ කැමැත්තට වඩා වකුගඩුව දීමට ඇති අකමැත්ත නිසා ඒක හොඳට තේරුම් ගන්න. කතාව හරි බුද්ධෝත්පාද කාලයකදී විදර්ශනා වඩලා ඉදිරියට යෑම තමයි කළ යුතු. අපි තුන් බුද්ධත්වයේ පතන කෙනෙක් කියලා. එතකොට විදර්ශනා වඩලා යෑම තමයි කළ යුතු වන්නේ. නමුත් බුද්ධත්වයේ පතන කෙනාගේ උනත් දාන චේතනා ප්‍රබල නැතිනම් ඒ අවස්ථාවේදී අපි ධර්මයේ ඉගෙන ගන්න පෙළඹෙන්නේ ධර්මයේ ඉගෙන ගැනීම යහපතේ තීරණේ නිවැරදි. නමුත් අභ්‍යන්තරයට ගිහිල්ලා බැලුවොත් බැරි වෙලා හරි ලෝකයේ ක්ෂණයකින් ධර්මයේ නැති වෙලා අපි අබුද්ධෝත්පාද කාලයකට මාරු වුණොත් ඒ අවස්ථාව ඒ හිතෙන්ම අපිට පුළුවන්ද වකුගඩුව දෙන්නට කියලා ඇහුවොත් බොහෝ දෙනාට ඒක කරන්නට බෑ. ඒ නිසා මතක තියාගන්නට ඕනේ ඒකෙන් කියන්නේ ඒ අනිවාර්යෙන් වකුගඩු දෙන්න කියන එක නෙවෙයි. අපි මෙතන තේරුම් ගන්නට ඕනේ ඒ දෙන්නට අපහසුකම තියෙන්නේ ඒකට අපි ඇලිලා ඒකට කැමති. ඒ නිසා මතක තියාගන්න ශරීර අවයවයක් එහෙම දෙන්න යනකොට අර දෙපැත්තට හිතන ගතිය අනිවාර්යෙන් එනවා. තෘෂ්ණාව කියනවා ඔබගේ ජීවිතේ මොකද වෙන්නේ? ඔබට පුළුවන් වෙයිද යුතුයකන් ටික ඉෂ්ට කරන්න? කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද? මොන කරදර වලට මුහුණ දෙයිද? දැන් කල්පනා කරලා බලන්න පින්වතුනි මේ වකුගඩුවක් දෙන්න යනකොට හිතනවා. අමන්ට තමන්ගේ ජීවිතේට මහා පොළොවෙන් උපකාර වෙන තමන්ගේ S2නේ. S2 ආරක්ෂා කරගන්නට අපි ඕන දෙයක් කරනවා. අතප්පයක් කපන්න කපලා හරි S2 ආරක්ෂා කරගන්නවා. S2 කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ S2 වගේ රකින්නවා කියලා දරුවා. S2 කියන්නේ වටිනාම අවයව දෙකක් නේ අපේ ශරීරයේ තියෙන. මහා බෝධිසත්වවරු S ඉල්ලාගෙන ණයට කිසිදු පැකිලීමකින් තොරව ඇහැ ගලවලා දන් දෙනකොට පිංවතුනි මෙතන කොච්චරනම් පරිත්‍යාගයක්ද? අපිට වකුගඩුවක් දෙනකොට ප්ලේ ටිකක් වැඩිපුර දෙනකොට මට ලෝගී වෙයිද කියලා හිතලා අපේ සිතවිලි අනිත් පැත්තට හිතන අවස්ථාවකදී ඇස් ඇහැක් ගලවලා දෙනවා කියලා කියන්නේ ආයේ ඒ ජීවිතේ නැවත දර්ශනයක් නැහැ. මැරෙනකන් දකින්න බෑ ඒ හැයින්. ඇස් දෙකම දෙන අවස්ථා තියෙනවා. නැවත ආලෝකයක් දකින්නේ නැහැ. මැරෙනකන්. මොනම කරදරයකටද පත්වන්නේ? ඒ ජීවිතේ ඊට පස්සේ එපා වෙනවනේ. ඒ ජීවිතේ ගන්නටම දෙයක් නැහැ. ඒ ජීවිතේ අනිවාර්යෙන් අන් අයගේ උපකාර මැදමයි ඉන්නට වෙන්නේ. නිදහස් බවක් නැහැ. ඒ වගේ ලොකු අන්ධකාර අවස්ථාවකට පත් වෙන්නට තමයි පත් වෙනවා මේ ඇස් දන් දෙනකොට. එනම් බලන්න මේ අවස්ථාවේදී කොච්චරනම් තෘෂ්ණාව අනිත් පැත්තට කතා කරයිද? තෘෂ්ණාවෙන් කොච්චරනම් අනිත් පැත්තට කරුණු කියයිද? ඒ කියන කරුණට විරුද්ධව හිතලා ඒක අභිභවලා තමයි ඇස් දෙක දන් දෙන්නට වෙන්නේ. මේක ලෙහෙසි නෑ පිංගතුනි. දානීය කියන්නේ මහා උතුම් ක්‍රියාවක්. දානීය කියන්නේ සත්පුරුෂයන්ගේ ක්‍රියාවක්. දානීය කියන එක ලෙහෙසි නැති ක්‍රියාවක්. දන් දෙන එක පහසු නෑ පිංගතුනි. අපිට පොඩි පොඩි දේවල් දන් දෙන්න පුළුවන් වෙයි. සමහරලාට යම් යම් වස්තු යම් යම් මුදල් දන් දෙන්න පුළුවන් වෙයි. ඒකෙන් හිතන්නට එපා මම දානපතියෙක් කියලා. ඒකෙන් හිතන්නට එපා මම දානවන්තයෙක් කියලා. අපි දෙනවා දෙන එක ඇති කියලා. ඒකෙන් කියන්නේ නැහැ අපි දේශකයා කියන්නේ නැහැ සියල්ල දෙන්නට කියලා. මම මතක තියාගන්න දෙන එක ලේසි නැහැ. අපි හැමෝටම දීමේ සීමා තියෙනවා. ඒ සීමා පන්නනකොට අපි දෙන්න යන්නේ නැහැ. ඒ සීමා පන්නනකොට දෙන්න යන්නේ නැහැ. නමුත් මහා බෝධිසත්වවරුන්ට දීමේ සීමානේ අවසාන වශයෙන් උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ පවා දෙනවනේ. ඒනුත් අමාරුම දෙයක්නේ වහල් භාවයට පත් වීම. මුළු ජීවිතේම පරිත්‍යාග කරනවා වෙන මිනිස්සු. දැන් වහලුන්ගේ කතා අහලා ඇතිනේ. වහලෙක් කියලා කියන්නේ වෙන කෙනෙක්ගේ වස්තුවක්. ඉංග්‍රීසියෙන් කියන ප්‍රොපර්ටි එකක්. ඔබට පුළුවන් ඒ කෙනා විකුණන්න.
ඔහුට පුළුවන් ඔහුගෙන් වැඩගන්න. එම ලොකුවට පඩි නොදී කෑම ටිකක් විතරක් දීලා වැඩගන්න. මහා බෝධිසත්වවරු සත්වයාව තෘෂ්ණා දාසත්වයෙන් මුදවන්නට තමන් අන්න අයගේ දාසය බවට පත්වෙනවා. මේ කොතරම් තෘෂ්ණාව කොච්චරනම් කරුණු කාරණා කියයිද ඒ වගේ අවස්ථාවලදී. ඒකට විරුද්ධව කියලා මේ දෙන්නේ. එනිසා මතක තියාගන්න, සුළු මොනම දානයක් දුන්නත් අපි හැමෝම මේ තෘෂ්ණාවට විරුද්ධව යනවා. දානයේ බල වස්තුවේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණාවට විරුද්ධව යන ගතිය වැඩි. දැන් අන්න අර බලසේනාංකයේ දුර්වල කිරීම තමයි මේ දාණයෙන් කරන්නේ. මේක කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට මම මාගේ කියලා අල්ලගන්න මේ ගතිය දුර්වල වෙනවා. ප්‍රහාණය වෙනවනේ, ඒ කියන්නේ නැති වෙනවා නෙවෙයි දුර්වල වෙනවා, අඩු වෙන්න පටන් ගන්නවා. මම කාලයක් තිස්සේ දන් දීලා දන් දීලා දන් දීලා පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? මම ගැන තියෙන ලොකු අර ආත්ම ස්නේහය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න අය ගැන හිතනවනේ දන් දෙන කෙනා, අන්න අය කෙරේ කරුණා මෛත්‍රිය උපදින කෙනෙක් වෙනවා. දේවල් මගේ මගේ කියලා බදා ගන්න, අල්ල නොගන්න, නොඅල්ල ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ තමයි දානේ ලක්ෂණය. මේක පසුබිම හදනව අනිත් සියලු පාරමිතාවන් වලට. මොකද හේතුව දන් දෙන කෙනාගේ මගේ මගේ කියන මම මම කියලා මගේ මගේ කියලා අල්ල ගන්න ගතිය අඩුයි. අඟපසඟේමත් දන් දෙන කෙනෙක් නම් ඉතාම අඩුයි. ඒකනේ අටුවාවල කියන්නේ අතපය කපනකොට මහා බෝධිසත්වයෝ කොහොමද මේක ඉවසුවේ? අනේකාත්ම භාවයන්හිදී මේ ආත්ම භාවය කෙලපිඩක්සේ නැත්තම් කොල කෑලි විසික් කරන්නාසේ, අපි සත්තුන්ට පාන් කෑලි කඩකඩ දෙන්නාසේ, මේ ආත්ම භාවය අන්‍ය සත්වයන්ට ආහාර කරලා දීලා අන්‍ය සත්වයන්ගේ දාසයන් බවට පැමිණිලා කිසිදු අපේක්ෂාවකින් තොරව මේ ශරීරය අතහැරපු බව උඩ ආත්ම ස්නේහය බිඳුවටම වැටිලා තියෙන්නේ. ප්‍රහාණය වෙලා නැහැ, ඉතාම අඩුයි. ඒ වගේම බුද්ධෝත්පාද කාලවලදී සංස්කාර ධර්මයෝ පරතරයට සර්ම සම්මර්සණය කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පරිපූර්ණ අවබෝධයක් ඇති කරගත්ත බව. මේ කරුණු දෙක නිසා සංසාරයේදී අතපය කපනකොට පවා ඉවසන්නට තරම් මානසික ශක්තියක් ඒ సంతානය තුල ගොඩනගෙනවා. ඒ නිසා මතක තියා ගන්න, දන් දෙන්න දෙන්න තෘෂ්ණාවට විරුද්ධව ගිහිල්ලා අපි තුල අනිත් සියලු ගුණ ධර්ම වලට පදනම හදාගන්න. කොහොමද? සීලයක් කියන්නේ පින්වතුනි දේවල් අතහැරීමක්නේ. සීලයෙන් කරන්නේ වැරදි පුරුදු ටිකක් අතහැරීම. නෙක්ඛම්මෙන් කරන්නේ සියලු කම් සැප අතහැරීම. ප්‍රඥාවෙන් කරන්නේ මොකක්ද? ප්‍රඥාව දියුණු කරනකොට අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් වැළකිලා කාමයටම බරවෙච්ච ජීවිතයෙන් වෙන් වෙලා නුවණ දියුණු කරන්නට වෙහෙසෙන එක, මහන්සි වෙන එක. වීරිය පාරමිතාව යහපත් දේවල් සිද්ධ කරනකොට හිත අපි කියන ඩිස්ට්‍රැක්ට් කරගන්න නැතුව, එක එක අරමුණු වලට යවා ගන්නේ නැතුව, කාමයට බර කරගන්නේ නැතුව ඒ අදාළ අරමුණේම ඉදිරියට යන බව, ඉවසීම, තමන්ට එන දුක්ඛ පීඩා ආදිය ඉවසමින් සැපේ අතහැරිමින් කටයුතු කිරීම, හිත කිලිටි කර නොගැනීම, මොන ගැටලුව ආවත් සත්‍යවාදී භවයේ පිහිටලා ජීවිතේ පවා අතහැරලා සත්‍යවාදීත්වයේ පිහිටීම, සත්‍ය පාරමිතාව, සියලු සම්පත් නැති වුණත් තමන් පිහිටවාගත් අදිෂ්ඨානෙහි නොසෙල්වී සිටීම, සම්පත් ආදී අතහැරීම, තේමීය පඬිතුය වගේ අදිෂ්ඨාන පාරමිතාව, මොන කරදරය ආවත් මොන ගැටලුව ආවත් තමන්ට මොන හානිය කරත් තමන්ගේ පවුලට වස්තුවට හානි කළත් ඒවා කෙරෙහි ආසාව අතහැරලා මෛත්‍රියේ ගුණය දියුණු කිරීම, තමන්ට හිතවත් වෙන අයට පහ අහිතවත් වෙන අය සියලු දෙනා කෙරෙහිම අපේක්ෂාවන් අතහැරලා හැමතෙම මධ්‍යස්ථ භාවයේ පිහිට දියුණු කිරීම, උපේක්ෂා පාරමිතා. බලන්න ඉතිරි පාරමිතා නමේම තියෙන අතහරින බවල්. ඒවා අතහැරීමට එක එක ක්‍රමයට සම්බන්ධයි. අතහැරීම් තියෙන්නේ ඒ අතහැරීම් වලදී පහසුවෙන්ම සහ මුලින්ම කළ යුතු සහ වැඩියෙන්ම කළ යුතු අතහැරීම තමයි තමන් වැඩිපුර ඇලෙන මේ වස්තුන්, ආධ්‍යාත්මික බාහිර වස්තුන් කෙරෙහි ආසාව දුරු කරලා ඒ වස්තුන් වෙන කෙනෙකුගේ සැපය වෙනුවෙන්, යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම, අතහැරීම කියන දානය තමයි මුලින්ම සිද්ධ කළ යුතු වන්නේ. ඒ නිසා මතක තියාගන්න, මේ දාන පාරමිතාව අනිත් සියලු පාරමිතාවන්ට ප්‍රතිෂ්ඨාවයි.
දාන පාරමිතා පුරණ කෙනාට තමයි අනිත් පාරමිතා උත්තුම් ලෙස පුරන්න පුළුවන්. කාට හරි රුපියල් 1000ක් අතහරින්නට පුළුවන් දන් දෙන්නට පුළුවන්. තව කෙනෙකුට රුපියල් 10000ක් තව කෙනෙකුට ලක්ෂයක්. ඔන්න මේ තුන්දෙනාම සීලයක් රකින්නවා කියලා හිතන්නකෝ. තුන්දෙනාම පංචශීලයේ රකින්නවා. සීල රකින්නකොට දේවල් කෙලෙස් අතහරින්නට ඕනි. සමහරක් කැපකිරීම කරන්නට ඕනේ. නැත්තම් සීලය රකින්න බෑ. තමන්ට සීලයේ කඩලා ලාභයක් ගන්න පුළුවන්. නමුත් සීලවන්තයා ලාභ පාඩුව ඒ ලාභය අතහරනවා සීලේ නිසා. ඔන්න මේ තුන්දෙනාම සීල රකින්නවා 500ක පාඩුවක් රුපියල් වෙනවා. සීලේ කඩන්නේ නැහැ. මොකද තුන්දෙනාටම 1000ට වඩා අතහරින්න පුළුවන්. හැබැයි පාඩුව 5000ක් වෙන දවසට රුපියල් 1000ක් විතරක් අතහරින්න පුළුවන් කෙනා බොහෝ දුරට මේ සීලය කඩාගෙන රුපියල් 5000 ආරක්ෂා කරනවා. මොකද එයාට අතහැරගන්න බෑ. 5000ක් නැති වෙනවට දරන්න බෑ. හැබැයි 10000ක් ලක්ෂයක් අතහරින්න පුළුවන් අය බොහෝ දුරට ඒ වෙලාවේදී සීලය ආරක්ෂා කරනවා. 5000 අතහරිනවා. වෙ 50000ක් අතහරින්න පුළුවන්. 50000ක පාඩුවක් එනකොට 50000ක පාඩුවක් වෙනකොට 10000ක් අතහරින්න පුළුවන් කෙනා ඒ සීලය කඩලා 50000 ආරක්ෂා කරනවා. ලක්ෂයක් අතහරින්න පුළුවන් කෙනා සමහර විට බොහෝ දුරට ඒ පාඩුව විඳගෙන සීලය රකින්නවා. හැබැයි පාඩුව ලක්ෂ 5ක් වෙනකොට මේ තුන්දෙනාම සීලය කඩනවා. දැන් බලන්න අතහැරීම කොතරම් ප්‍රබලද. ඒ තරමට සීලය ප්‍රබල වෙන්න පටන් ගන්නවා. සීලය රකින්න පුළුවන් වෙනවා. මේ විදියට මහා බෝධිසත්වරුන්ට අංගපසඟ පවා අතහරින්නට පුළුවන්. ඒ නිසා අංගපසඟ කැඩුනත් සීලය කඩාගන්නේ. ජීවිතේ පවා අතහරින්නට පුළුවන්. ජීවිත නැති වුණත් සීලය කඩාගන්නේ නැහැ. මේ විදිහට ඒ සීලාදී ගුණධර්ම බලවත් වෙන්නේ දානය අතහැරීම බලවත් වෙනකොට. ඒ වගේම ප්‍රඥාව දියුණු කරන්නට ඕන නම් සමහර දේවල් අතහරින්නට ඕනේ. සැපයල් අතහරින්නට, විනෝදේ අතහරින්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කරන්නට බෑ. භවනා කරන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ, පාඩම් කරන්නට ඕනේ, ගැඹුරු සාකච්ඡාවල නියැලෙන්නට ඕනේ, ධර්ම දේශනා කරන්නට ඕනේ, ධර්මයේ උගන්වන්නට ඕනේ. ඒ වගේ වෙහෙස මහන්සි වෙලා තමයි ප්‍රඥා පාරමිතාව දියුණු කරන්නට ඕනේ. ඒකට විනෝද වෙවි, චිත්‍රපටි බල බල, සින්දු අහා හිටියා කියලා ඒක දියුණු කරන්නට බෑ. එහෙමනම් අපි හැමෝම කැමති මේ දේවල් කරන්න, අපි හැමෝම කැමති සතුටින් ඉන්න. නමුත් මේ දේවල් අතහරින්නට ඕනේ. මේ දේවල් අතහැරලා මේ ප්‍රඥාව දියුණු වෙන ප්‍රතිපදාවන්වල නියැලෙන්නට ඕනේ. දැන් ධර්ම උගන්වන පන්තියක් තියෙනවා. ඒ වෙලාවෙම තව තැනක ක්‍රීඩා තරඟයක් තියෙනවා. දැන් මේ ක්‍රීඩා තරඟයේ බැලුවොත් තමන්ට විනෝදේ උපදිනවා. පන්තියට සහභාගී වුණොත් ධර්මඥානය වැඩෙනවා. දැන් එතකොට ප්‍රඥා පාරමිතාව දියුණු කරන්නට නම් අර විනෝදේ අතහරින්න එපැයි. ඒ විනෝදේ අතහැරලා තමයි ප්‍රඥා පාරමිතාව දියුණු කරන්නේ. එහෙනම් ප්‍රඥාව දියුණු කරන්නත් අතහැරීම ඕනේ. ගොඩාක් ලොකුවට දන් දෙන්න පුළුවන් කිනාට ප්‍රඥාවත් පහසෙන් දියුණු කරන්න පුළුවන්. මෙක්කම් මෙයා ගැනත් එහෙමයි. මේ විදිහට පින්වතුනි, ඒ පාරමිතා ධර්ම වල බලය, ඒ පාරමිතා දියුණු කිරීමට හැකියාව තියෙන්නේ දන් දෙන කිනාටමයි. ඒ වගේම එක එක්කෙනාගේ පාරමිතාවල් වල වටිනාකම තීරණය වෙන්නේ දානය අනුව. ලක්ෂයක් අතහරින්න පුළුවන් කෙනා සීල් රකින්නකොට ඒ සීලේ ලක්ෂයක් වටිනවා. 1000ක් අතහරින්න පුළුවන් කෙනා සීලයක් රකින්නකොට ඒක 1000ක් වටිනවා. ජීවිතේ පවා අතහරින්න පුළුවන් කෙනා සීල් රකින්නකොට ඒක ජීවිතේ තරම් වටිනවා. ඒ නිසා පින්වතුනි, අපි පුරණ ගුණධර්ම වල බලවත්කම වටිනාකම පවා තීරණය වන්නේ දානිස. ගුණධර්ම පූර්ණයේ කළ හැකිවන්නේ දානේ නිසා. ගුණධර්මවල වටිනාකම තීරණය වන්නේ දානේ නිසා. ඒ නිසා තමයි මහා බෝධිසත්වවරු දා සීලාදී ගුණධර්ම පූරණය කරනකොට ඒ සීලය අන් අයගේ සීලවලට වඩා බලසම්පන්න සීලයක් වන්නේ උන්වහන්සේලාගේ අතහැරීමේ ගුණය ඉතාම ඉහළ නිසා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ මේ දානය කියලා කියන්නේ සාමාන්‍ය කරුණක් නෙවෙයි. ඒ වගේම මේ දානය දෙන එක ලෙහෙසි නෑ. එක අවස්ථාවකදී මද්ද රට රජ කෙනෙක්, මද්දව කියන රජුරුව, බරණැස් නුවර මද්දව කියන රජුරුව තමන් පොරොන්දු වූ පරිදි වස්තු, වටිනා වස්තුවක් යම් කෙනෙකුට පූජා කරා, දන් දුන්නා. දැන් රජුරුවන්ට මේක ගැන පසුතැවෙනවා, දුක් වෙනවා. ඒකත් අපි ඉස්සලා කල්පනා කරන්නට ඕනි. තමන් කැමති ඇලුම් කරන කෙනෙක් නැති වෙනකොට අපිට ඇතිවෙන්නේ ශෝකය. ශෝක ඇයි මැරුණේ, ඇයි වෙන්නුනේ, ඇයි දුරස් වුණේ කියලා ශෝක කරනවා. දානේදී වෙන්නේ මොකක්ද? තමන් සන්තක දෙයක්, සමහර තමන් ඇලෙන දෙයක්, තමන් කැමති දෙයක් වෙන කෙනෙකුට පරිත්‍යාග කරනවා. දැන් මේක කෙරේ පරිත්‍යාග කරාම මේ පරිත්‍යාග කරපු වස්තුව කෙරෙහි ආසාව සම්පූර්ණයෙන් දුරු වුණේ නැතිනම්,
එම නැත්තං ඒකෙන් වෙන පාඩුව දරාගන්න බැරිනම් කරුණු දෙකක්. වස්තුව කෙරෙහි ආසාාව දුරු නොවීමත් වස්තුව පූජකරාට වෙච්ච පස්සේ එන පාඩු තියෙනවානි තමන්ට අලාභතියෙනවානි ඒක දරාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ අපිට ඇතිවෙන්නේ පසුතැවීම. ඇයි කෙනෙක් මැරුණොත් එහෙම එක අපේ වසගේ නෑනි මේ ගියා ඉතින් සෝක කරන මතක්වෙවි. දන් දුන්නම් මොකද වෙන්නේ දන්දීපුක් දේ කෙරෙහි අපේක්ෂාව දුරු නැත්තං තමන්ටෙන් තමන් කරගත්ත මෝඩකමක් කිය. ඇයි තමන්නේ දුන්නේ ගත්ත නෙවෙයි දන් දෙනවා කියැනෙ දීමක්නේ තමන් දුන්නා. තමන් දීපු දෙහි අපරාධි කියල හිතුර නම් එන්නේ මොකක්ද අපරාධිමන් දුන්නේ අන්න පසු තැවීම උපදින. ඒ නිසා මේ දානය එක්ක ඊළඟට පසු පස්ස එන්නේ පසු තැවීම. පසු නොතවෙන පරිද්දෙන් දෙන්නට ඕන්නම් සම්පූර්ණයෙන් අතහරලා දෙන්නට ඕනි. අපේක්ෂ රහිතව දෙන්න අනක්ගහිත චිත්තෝ දානන් දේති. සමහර තැන්වල අනුග්ගහිත චිත්තෝ කියලත්තිෙන අනක්ගහිත චිත්තෝ දානන් දේති. අල්ලා ගැනීමෙන් තොරව දන් දෙන්නට ඕනි මේක ලෙහිසිනෑ. ඉති ඒක රජතුමෙක්ට මේ විදිහට ලොකු වස්තුවක් දීලා නැං සිත පසු තැවෙන්න පටන්ගත්තා. ඒ වස්තුව මතක්වෙවී අපරාධි වනේ කියලා. මොකද වනේ එතුමා දුකට පත්වුණ දැ මේක මානසික දුකක්න බෙහෙත් නෑ. මොකද කරේ දැන් ලොකු ප්‍රශ්නයක් රජ කටයුතු රාජ්‍යය කටයුතු අඩ පන වෙලා ඇමතිවර මොකද කරේ රජුරුවන්ග සතුටු කරන්නට කියලා හොඳ සර්කස් එකක් නැත්තං තරංගයක් නැත්තං යම් යම් මොනවද අර විකට තරග වගේ යම් යම් දේවල් කරන විශේෂ දේවල් කරන උත්සවයක් තරංගයක් ආරම්භ කර. මොකද වුණේ මේකට ආවා කඩු ගිලින මනුස්සේ අදත් තින්වානේ සමහරු පිහියා කඩු එහෙම ගිලින අය කඩු ගිලින මනුස්සේ අඟල් තිස් දෙකක් අඟලක් කියන ඇඟිල්ලක මහත අඟල් තිස් දෙකක් දිග කඩුවක් මෙයා ගිල්ල මේක ගිල්ලා මිතින් හිතාගන්න බැරුවා රජුරුවන්ට. මේ මධ්‍යව රජුර පුදුමයට පත් වුණා. ඊළඟට තමන් ළඟ හිටපු ඇමති කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පන්නකංතිකින ධාරං අසින් සම්පන්න පායිනං පරිසායං පුරිසෝගිලතිකින් දුක්කර තරං තතෝ යදඥං දුක්කරං තානං තම්මේයක් කාහි පුච්චිතෝ. මේ මනුස්සයා මේ පිරිස ඉදිරියෙහි අඟල් තිස් දෙකක් දිග කඩුවක් ගිල්ලා. මේ කඩුවේ හැටි තමයි ලේ බොනවා ලෙගෙන කැපෙනවනි. පොඩ්ඩක් එහාමයා ගියොත් කට උගුර කැපෙනවා මැරෙන්න පවා පුළුවන්. හරිම භයානක දෙයක් මේ කරේ. මීට වඩා දෙයක් ලෝකෙ තියෙනවද භයානක දෙයක්? එතු මට හිතන මේ නම් ලෝකෙ මීට වඩා නම් භයානක දෙයක් නෑ. කොහොමද මේ කඩුවක් ගිල්ලේ මනුස්සයෙක් කියලා. ඒ වෙලාවේදී ඇමතිතුමා කියනවා ගිලෙය පුරිසෝ ලෝභාසින් සම්පන්න පායිනං යෝච වඤ්ජා දදාමීති දං තං දුක්කර තරං තතෝ සම්බඤ්ඤං සුකරං තානං ඒවං ජානාහි මද්දව. මද්දව රජතුමනි පුරුෂයෙක් පිරිස ඉදිරියේ මේ පරිස් පිරිස මැද ධන ලෝභයෙන් ධනය ලබා ගැනීම සඳහා මේ කඩුව ගිල්ලා. ගිල්ලේ ඇයි මේ භයානක දේ කරේ? මොකද්ද රජුරුව පැහැදිලා ධනය දෙන නිසානේ, ප්‍රසිද්ධිය ලබා ගන්නනේ, හැමෝම කැමති වෙන නිසානේ, එහෙම නැත්නම් තමන්ගේ තෘප්තිය සඳහා. ගොඩක් වෙලාවට මේක කරන්නේ රැකියාවක් ලෙස මේ වගේ භයානක දේවල්. එතකොට තවත් දෙයක් ලබා ගන්න මේ කරේ. දේවල් ලබා ගන්න, වස්තු ලබා ගන්න, පුද්ගලයෝ ලබා ගන්න මිනිස්සු යුද්ධ කරනවා, භයානක තැන්වලට යනවා ධනය ලබා ගන්න. ඒ නිසා මේක ඊතරම් දෙයක් නෙවෙයි. මොකද මේ වගේ මහා භයානක දෙයකට පෙළඹෙන්නේ ඇයි? ලෝභය නිසානේ. සමහරු තමන්ගේ බිරිඳ සතුටු කරන්න, සැමියා සතුටු කරන්න, දරුවන් සතුටු කරන්න නොකළ යුතු දේවල් පවා සිද්ධ කරලා ලොකු අමාරුකම් වලට පවා පත් වෙනවා. ඇයි ඒ? ඒ ආදරය නිසා, ලෝභය නිසා. ප්‍රසිද්ධ වෙන්න, ධනවත් වෙන්න, බලවත් වෙන්න දේවල් කරනවා, පස්සේ අනතුරට පත් වෙනවා. ඒ වගේ වෙන කෙනෙක් නොසිතන බල කරන්නට බිය වෙන දේවල් කරේ මේ ලෝභයෙන් යොමු වෙලා. හැබැයි රජතුමනි යම් කෙනෙක් තමන් සන්තක දේවල් කෙරෙහි ආසාව යටපත් කරගෙන, තමන් අල්ලගෙන ඉන්න දේවල් කෙරෙහි යටපත් කරගෙන කාට හරි කිව්වොත් මම මේ දේ ඔබට දෙනවා කියලා කියන කීම පවා අතිශයීට වඩා දුෂ්කරයි. මොකද මේක ලෝභයට විරුද්ධ ව්‍යායාමයක්. අතන කරේ ලෝභයට නතු වෙලා ලෝභය විසින් මෙහෙවන ලදුව ලොකු භයානක දෙයක් කළා. ඒක ලෝභය තමයි එතන ආනුභාවය. ඇයි මේ වගේ දෙයක් කරේ? ලෝභය.
අපි කියනවා සමහර අය සමහර සත්වයන්ට ඇලෙනකොට කරන්නට අපහසු දේවල් කරනවා. සමහර දිවි පරදුවට තියෙනවා. කිරීමට දුෂ්කර දේවල් වලට පෙළඹෙනවා. ඇයි ඒ? ඒ තමයි ආදරේ බලය. ලෝභෙහි රාගෙහි බලය. වෙන කෙනෙක් යන්නේ නැති නොකරන දෙයක් තව කෙනෙකු කෙරේ ආදරේ ලෝභේ රාගයේ නිසා එඩිතර බවට පත් වෙලා කරනවා. ඒක තමයි එහි ආනුභවය. එතකොට මේ ලෝභෙහි තිබෙනවා කොහොම හරි දේවල් කැමති දේවල් ලබා ගැනීමට බල උත්සාහ කරන බවක්. දැන් උදාහරණ තමන්ගේ ජීවිතේට අනුතුරක් එම આવොත් අපි කියනවානේ තට්ටු ගණන් ඉදන් පනින්න පුළුවන් කියලා කියනවා. සමහර ලාවට කියනවා පිටිපස්සෙන් වෙඩි තියාගෙන එනකොට තාප්පයක් තියෙනවා ඉස්සරහා. නගින්න තියලා හිතන්නවත් බෑ. නමුත් මර බය එනකොට පණ බය එනකොට තමන් මේ තාප්පෙන් පැන නැගලා පැනලත් යනවා. පස්සේ කල්පනා කරනවා කොහොමද මේ තාප්පෙන් පැන්නේ මම? ඒ තමයි ලෝභයේ තියෙන බලය. ආත්ම ස්නේහේ එනකොට නොකල හැකි දේවල් කරන්න පුළුවන් වෙනවා. ලෝභය හරි බල සම්පන්නයි. වෙන අය වෙනුවෙන් අපි දේවල් සිද්ධ කරනවා මේ ලෝභයේ හැටි. හැබැයි රජතුමනි, තමන් මේ ලෝභයෙන් යමක් අල්ලගෙන ඉන්නකොට ඒ ලෝභයට ඉච්චර බල සම්පන්න වෙච්ච මේ ලෝභය, මේ තරම් බල සම්පන්න වෙච්ච මේ ලෝභයට විරුද්ධව හිතලා කවුරු හරි කිව්වොත් මම දන් දෙනවා කියලා, ඒක ලොකුම ජයග්‍රහණයක්. ඒ වචනේ කියන එක පවා ජයග්‍රහණයක්. මොකද හේතුව ලෝභයට විරුද්ධව යන්නේ. හීනකින්වත් අපි දෙන්න කැමති නෑ. මගේ කියලා අල්ලගන්නයි කැමති. එසේ කැමති වෙන කල්හි වටිනා කියන්නේ පොඩි පොඩි දේවල් නෙමෙයි මේ. තමන් ගොඩාක් ඇලුම් කරන වටිනා කියන දෙයක් අතහරිනවා නම් දැන් හිතන්නකෝ, තමන් කැමතිම අශ්වය රජුරුවන්ගේ, එහෙම නැත්නම් තමන් කැමතිම ඇතා, තමන් කැමති මාලිගාවක්, මේකක් අතහරිනවා කියන එක ලේසි නෑ. එතරම් කැමති රාජ්‍යයක් ගැන කවර කතාද? රාජ්‍ය වලට මිනිස්සු යුද්ධ කර මරාගෙන සහෝදර සහෝදරියව මරා ගන්නවනේ, තාත් පුතාල තාත්තල මරනවනේ රාජ්‍ය ගන්න. ඒ තරම් ආකර්ෂණීය රාජ්‍ය. කවුරු රාජ්‍යයක් එහෙම අතහරිනවා නම් ඒක ලේසි නෑ. ඒ වගේ අතහරිනවා කියන වචනේ පවා ඇත්තටම, ඒ කියන්නේ බොරුවට කියන එක නෙවෙයි මේ කියන්නේ, ඇත්තට මම දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා නම් අවංක සිතෙන්, ඒක අර කඩුව ගිලිනවට වඩා අමාරුයි. ඇයි ඒ? කඩුව ගිල්ලේ ලෝභයට නතු වෙලා, ලෝභයේ බලය බලයේ යටතේ, ලෝභයේ බලයේ තියෙනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා බෝලේ ලෝභයේ තරම් බලවත්. මේ ලෝභයට විරුද්ධව ගිහිල්ලා දන් දෙමි දන් දෙන්නේ මි කියලා හිතනවා නම් කියනවා නම් ඒක ඊට වඩා දුෂ්කරයි කියලා ප්‍රකාශ කරා. රජුරෝ දැන් කුතුහලයට පත් වුණා. දැන් මොකද තමන් දැන් දන් දීලානේ දැන් පසුතැවෙන්නේ අඬාඬ ඉන්නේ. ඊළඟට මොකද කරේ? තව ප්‍රශ්නයක් ඇව තව ඇමතියෙක්ගෙන්. ව්‍යාකාශී අයුරෝ පඤ්ඤං අත්තං ධම්මස්ස කෝවිදෝ පුක්කු සංදානි පුච්චාමි පුං පුං කින්දුක් කර තරං තතෝ යධඤ්ඤං දුක් කරං තානං තම්මේ අක්කාහි පුච්චිතෝ. පුක්කුස කියන ඇමතියාගෙන් විමසුවා. දැන් කලින් කෙනා නම් ඔන්න උත්තරයක් දුන්නා. ඒක ධර්මයේ දන්න ඥානවන්ත කෙනෙක්. ඒක මම කැමතියි ඒකට. ඇත්ත තමයි, ලෙහෙසි නෑ වටිනා කියන දෙයක් දෙනවා කියලා ස්ථිරව කියන එක. ඊට වඩා අමාරු දෙයක් තියෙනවද ලෝකේ? ඒ වෙලාවේ පුක්කු සැමතුමා කියනවා, නවාචාමුප ජීවಂತಿ අපලංගිර මුදීරිතං යෝච දත්වාවා කෛරා තන්දුක් කර තරං තතෝ සම්බඤ්ඤං සුකරං තානං ඒවං ජානාහි මද්දව. ස්වාමීනි, කවුරුත් වචනෙන් ජීවත් වෙන්නේ නැහැ. අපි දෙනවා දෙනවා කියලා කියනවා. හැබැයි දීලා නැත්තම් ඒ දාණය වැඩක් නැහැ. දීලා නැහැ. දන් දීලා නැහැ. දීලා නැත්තම්. ඒක දානයක් නෙවෙයි. වචනයක් විතරයි. වචනෙන් කවුද ජීවත් වෙන්නේ? වචනෙන් මොනවද ප්‍රයෝජන? ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මම දෙනවා දෙනවා කියලා. ඒක දෙනකන් ඒ දාණය පරිපූර්ණ නැහැ. එහෙම දෙනවා කියුම් පමණින් මිනිසුන්ට දෙන්නත් බෑ. දෙන එක ප්‍රමාද කරනවා. ඇයි ඒ? දෙන්නට අමාරුයි. දෙන එක ලෙහෙසි නැහැ. දානය කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා කවුරු හරි දෙනවා කිව්වට එයින් ප්‍රතිග්‍රාහකයාට අපේක්ෂාවක් ඇති වුණා විතරයි, මොකක්වත් වෙලා නැහැ. ඒ නිසා වචනයේ කිසි ප්‍රයෝජනයක් නැහැ ඒ අතින් බැලුවම. කියපු එක හොඳයි.
එක ලොකු ජයග්‍රහණයක්. නමුත් සැබෑ අර්ථයක් සිද්ධ වෙලාන්නේ. ස්වාමීනී කවුරු හරි වචනය ඉෂ්ට කරමින් පොරොන්දුව ඉෂ්ට කරමින් පොරොන්දුව ඉටු කරනවා නම් කොහොමද? ඒ වස්තුව දීලා දන් දීලා මේක ඊට වඩා දුෂ්කරයි. අනිත් සියලු දේ පහසුයි. මොකද වචනයෙන් කිව්වා ඒකත් අමාරුයි දෙනවා කියලා. දෙන්න කැමැත්තෙන් කිව්වනේ අවංකව. නමුත් අවංකව කිව්වට හිත පෙරලෙනවනේ. අපිටත් ඕන තරම් අවස්ථා වෙනවනේ දෙනවා කියලා කියනවා. දෙන්නට කාලයක් යනකොට දෙම්දෝ නොදෙම්දෝ කියලා හිතනවා. තව පරක්කු කරන්න හිතනවා. සමහර වෙලාවලට බැංකු පොතේ තියෙන දෙයක් නම් තව ටිකක් කලිටුත් පොලිය වැඩි වෙනවා කියලා හිතනවා. මේ වගේ සිතිවිලි එන්නට පුළුවන්. ඒ තමයි ලෝභයේ හැටි. ඒ තමයි සත්වයාගේ ස්වභාවය, අල්ලා ගැනීම. ඒ නිසා වචනේ කිව්වට හරියන්නේ නැහැ, දෙන්නට බෑ, ලේසි නැහැ. ඒ නිසා ස්වාමීනි ඒ කියපු වචනයට අනුගත වෙලා ඒ ඉෂ්ට කරමින් පොරොන්දුව ඉෂ්ට කරමින් දීම අන් සැමටම වඩා දුෂ්කරයි. මේ වෙලාවේ රජ්ජුරුව සතුටටපත් වුණා. මම කෙනෙක්ට පොරොන්දු වුණා දෙනවා කියලා. මම දුන්නා ඒ පොරොන්දුව ඉෂ්ට කරා. එහෙනම් මම දුෂ්කර කාර්ය දෙකක්ම කරා නේද? සාදු සාදු කියලා හිත සතුටටපත් වුණා. රෝග දෝෂේ ශෝකේ තුනී වුණා. ඊට පස්සේ මොකද කරේ? මහා බෝධිසත්ව අමාත්‍යතුමා හිටිය සේනක ඇමතිතුමා එතුමා විතර හැරිලා ඇහුවා, ව්‍යාකාශි පුක්කුසෝ පඤ්ඤං අත්තං ධම්මස්ස කෝවිදං අත්තං ධම්මස්ස කෝවිදෝ සේනකං දානි පුච්ඡාමි කිං දුක්කර තරං තතෝ යදඤ්ඤං දුක්කරං දානං තම්මේ අක්ඛාහි පුච්චිතෝ. දැන් පුක්කුස ඇමතිතුමත් ඔන්න කිව්වා වචනේ කිව්වට වඩා දින එක අමාරුයි කියලා. සේනක පඬිතුමනි ඔබතුමාත් මම විමසනවා ඊටත් වඩා අමාරු දෙයක් තියෙනවාද? ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, දදීය පුරිසෝ දානං අප්පං වා යදිවා බහුං යෝච දත්වානානු තප්පේ තන්දුක් කර තරං තතෝ සම්බඤ්ඤං සුකරං තානං ඒවං ජානාහි මද්දව. රජතුමනි ස්වාමීනි මිනිස්සුන්ට පුළුවන් ලොකු කුඩා දේවල් දෙන්න. දෙනවා කියලා වචනේ කියලා පොරොන්දු වෙලා පොරොන්දුවත් කොහොම හරි ඉෂ්ට කරන්නට පුළුවන්. හැබැයි දුන්නට පස්සේ ඒ දීපු දේ ගැන හිත හදාගන්න එක ලේසි නෑ. මොකද දැන් දුන්නනේ, දෙනකොට එකත් විනාඩි ගානයි ඔන්න හිත හදාගෙන තප්පර ගානයි විනාඩි ගානයි දුන්නා. දැන් දුන්නට පස්සේ දුන්නනේ මැරෙනකම් ඉතින් දීලානේ එක. දැන් ඒක Tamanta ඉති නෑනේ. ඒ දෙයි නැති බවත් එක්ක, නැති බව තියෙන එකක් නෙවෙයි, ඒ දෙයි මං කියමනට කියන්නේ බෙහි නැති බවත් එක්ක දැන් ඉන්න වෙනවා. ඒ දෙය නෑ. ඒකනේ කෙනෙක් මිය ගියාම තියෙන අපහසුව. මිය ගියාට පස්සේ ඒක ආයේ අපේ ජීවත් වෙනකන් ඒක නෑ අපිත් එක්ක. අපි මැරෙනකන් මේ නැති බව අපිට තියෙනවා. ඒ පාළුව අපිට තියෙනවා. ඒ නිසා දැන් ආදර සම්බන්ධතාවයක් කියලා වෙන්නුනොත් අපේක්ෂාවක් කරගා දවසක එක් වෙයි කියලා. මිය ගියොත් එහෙම මොකක්වත් නෑ. පරලෝකයක් ගැන විතරයි හිතන්නේ. දැන් ඒකත් අපේක්ෂාවක් විතරයිනේ. ඒ නිසා ඒක හරි අපහසුයි මිය ගියාට පස්සේ. ඒ තනිකම දරන්න. ඒ වගේ තමයි දන් දුන්නට පස්සේ. දුන්නට පස්සේ ඕනම් බලෙන් ගන්න පුළුවන්. ඒක ඉතා පහත් ක්‍රියාවක්නේ. දුන්නට පස්සේ ඒ දේ තමන්ට අයිති නෑ. දෙනකො දැන් ඔන්න වචනේ පොරොන්දු වුණා. හිත දැන් පසු බැස්සා. කමක් නෑ, කොහොම හරි හිත හදාගෙන ඒ දවස් දෙකක් හිත හදාගෙන හිත හොඳට ඔන්න හද හැදිච්ච වෙලාවක හිත ප්‍රබාසර වෙච්චල කොහොම හරි දන් දුන්නා. දුන්නට පස්සේ දැන් මැරෙනකම් මේ දේ නැහැ තමන් ළඟ. දැන් හිත උඩට යන්න පුළුවන්, පල්ලෙහාට වැටෙන්න පුළුවන්, වෙලාවකට මතක් වෙන්න පුළුවන්. හැම කාලෙම දීපු දෙය ගැන සතුටු වෙන එක ලේසි නෑ. හිතවිලි එනකොට අපරාදේ මම දුන්නේ. ඒක නොදී මේ දේ කරා නම් හොඳයි. මේ දෙයට යෙදුවා නම් හොඳයි කියලා සිතවිලි එනවා. ඒක එන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් දීලා මුළු කාලය පුරාවම සතුටු වෙනවා නම් අපරාදේ කියලා හිතන්නේ නැතිනම් ඒක අන් සියල්ලට වඩා අපහසුයි. සැබවින්ම මෙහෙමයි. වෙස්සන්තර රජුරවන්ට පවා ජාලිය ක්‍රිෂ්ණ දිනා දන් දුන්නට පස්සේ
ක්‍රිෂ්ණ දිනා ඇවිල්ලා ජාලියයි ක්‍රිෂ්ණ ඇවිල්ලයි ඇවිල්ලා ඒ දුක කියනකොට හිත පෙරළුණානේ ටික වෙලාවක්. ඒ වගේ ඒ මහා බෝධිසත්වයන්ට අවසානාත්ම භාවේ අනුස්සාත්ම භාවේ බුදු වෙන්නට කලින් එම උනානම් අනිත් අය ගැන කවර කතහද? ඒ නිසා තමයි සේනක පඬිතුයෝ කිය මද්දව රජුරවන්ට ස්වාමීනි දෙනවා කියන වචනය කියන්න අමාරුයි එක හරි. නමුත් ඒකත් කරන්න පුළුවන් කෙනෙක්ට ඕන. දෙනවා කියන වචනය කියලා ඒක පොරොන්දු ඉෂ්ට කළ දෙන එක ලෙහෙසි නැහැ. ඒක ඊට වඩා අමාරුයි එක හරි. නමුත් ඕන්නම් කෙනෙක්ට හිතාදාගෙන ඒක ඉක්මනට දීලා ඉවර කරන්න පුළුවන්. හැබැයි දුන්නට පස්සේ ඒ දේ ගැන සතුටු වෙනවා කියන එක ඒක ලෙහෙසි නෑ. ඒක ඒක හැම සීලේ වගේ හැම තිස්සෙම දේ ඒක නැහැනේ. ඒක පහසු නෑ. ඒක අතිශය අමාරුයි. ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේ දානය කියලා කියන්නේ සුළුපටු කුසල ක්‍රියාවක් එහෙම නෙවෙයි. මේක අපි තුල තියෙන අල්ලා ගැනීමට අපි තුල තියෙන මූලික තෘෂ්ණාවට අපි තුල තියෙන ප්‍රධානම කෙලෙසයකට විරුද්ධව යෑමක්. ඒ වෙලාවෙදීම විතරක් නෙවෙයි දුන්නට පස්සේ දැන් ඒ දේ නැහැ. ඒකට සතුටු වෙන්නට පුළුවන් නම් මේක ලෙහෙසි පහසු ගුණයක් එහෙම නෙවෙයි. ඒ නිසා දානය කියලා කියන්නේ කිරීමට දුෂ්කර වස්තුවේ වටිනාකම වැඩි වෙන්න කිරීමට දුෂ්කර අපහසු කාර්යයක්. දැන් හිතන්නකෝ ඇහැක්කේම දන් දුන්නා කියලා. කොච්චර නම් පසුතැවිලි එනව ඇද්ද? මහා බෝධිසත්වයන්ට ඕන තරම් පසුතැවිලි එන්නට ඇති. හිත දියුණු කරලා අන්තිම ජීවිතවලට ලං වෙනකොට සතුටින් ඉන්නවා. නමුත් මූලික අවදිවලදී විවරණ ලබන්න කලින් කොච්චර නම් පෙරම් පොරලා තියෙනවද? ඒ ජීවිතවල කොච්චර නම් පසුතැවෙන්න ඇද්ද? නමුත් දුන්නා. නමුත් හිත හදාගෙන පසුතැවෙනකොට ආපහු හිත හදාගන්නට ඇති. හිත සකස් කරගන්නට ඇති. විනාය කියලා උපදෙස් දෙන්නද? ගොඩාක් ආත්ම භාවල තනියමනේ ඉන්නේ. තනියමනේ පෙරම් පුරන්නේ. ඒක බෝධිසත්වරුන්ගේ හැටිනේ. තනියම තමයි බෝධිසත්වරුන්ගේ ගමන යන්නේ. සමහරක් ජීවිතවලදී බිරිඳ උදව් කරනවා, දරුවෝ උදව් කරනවා, දෙමව්පිය උදව් කරනවා, යාළුවෝ උදව් කරනවා. නමුත් මුළු ගමනම යන්නේ තනියම. ඒක නිකන් එකලාව ගිය ගමනක් කියලා මේ කියන්නේ. අන්න ඇයි උදව් කරාට ඒ ගමන යන්නේ තනියම. බොහෝ ජීවිතවල තනියම තමයි පාරමිතා පුරන්නේ. එතකොට ඇස් දන් දෙනවා, අතපය දන් දෙනවා, ශරීර අවයව දන් දෙනවා. එතකොට මේවා වලින් පසුතැවීම එනවා අනිවාර්යෙන්. ඒවා හිත හදාගන්නට ඕනේ, සකස් කරගන්නට ඕනේ. ඉතින් තනියම මේක හදාගන්නට ඇති. එහෙම හදලා හදලා තමයි අවසානයේදී බොහොම සතුටින් මේ අවයව දෙන්න පුළුවන් මට්ටමට ගේන. ඒ නිසා තමයි බෝධිසත්ව චර්යාව කියලා කියන්නේ ලෙහෙසි පහසු එකක් නෙවෙයි. එනිසායි බොහෝ අය මේකෙන් දුරස් වන්නේ, බොහෝ අය මේකට මැලිවන්නේ, බොහෝ අය මේ කෘත්‍යයට බියවන්නේ. ඉතින් මේ දාණය උසස් වෙන්නට උසස් වෙන්නට ඇහැක්කේම දන් දෙනකොට අඟපසක දෙනකොට දුන්නට පස්සේ පසු නොතෙවි ඉන්නවා කියන එක නම් ලෙහෙසි නෑ. එනිසා මතක තියාගන්න වස්තුවේ අගය වැඩි වෙන්නට පසු තැවෙන ගතිය වැඩි, සම්භාවිතා වැඩි. දරුවන් බිරිඳ එහෙම දෙනකොට අනිවාර්යෙන් පසුතැවීම එනවා ඇති. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඒ හිත පවත්වන්නට තරම් ශක්තියක් ඒ උසස් ගුණ පුරණ සත්වයන් තුල තිබිය යුතු වෙනවා. එනිසා දානය කියන එක තමන් ප්‍රාර්ථනා කරන බොහෝදිය අනුව ලෙහෙසි නැහැ කියලත් මතක තියාගන්නට ඕනි. ඊළඟට මේ දානය දෙනකොට කොහොමද කරන්නට ඕනි? අර මං කලින් කීවනේ දානය දෙනකොට ප්‍රතිග්‍රාහකයාට කරදරයක් නොවෙන්නට දෙන්නට ඕනි. ප්‍රතිග්‍රාහකයාට පහසු වෙන විදිහට දෙන්නට ඕනි. ප්‍රයෝජනයක් තියෙන දෙයක්. අර කලින් කිව්වාගේ පැවිද්දෙට දෙනවා කලිසමක් නැත්තම් ෂර්ට් එකක්. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ගිහියෙට දෙනවා පිරිකර ටිකක්. කිසිම ප්‍රයෝජනයක් නැහැ අටපිරිකරක්. එවනම් ගිහියයක පූජා කරගනි පන්සලකට. නමුත් ඒ දාණයෙන් යාළුවෙක් ගෙදරට එනකොට බලන්න එනකොට හිතන්නකො සිවුරකුයි පාත්‍රයකු අරන් ආවා කියලා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැහැ ඒ ගෙදර ඉන්න කෙනාට. ඒ විදිහට ප්‍රයෝජනවත් ඇති දෙයක්ම තමයි දෙන්නට ඕනි. ප්‍රයෝජනවත් නැති දේවල් දීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඒ දාණය එතරම් වැදගත් වෙන එක දානයක් වෙනවා. හැබැයි නැහැ කියන්නට බෑ.
දානයක් වෙනවා මොක තමන් සන්තක දෙයක් දීම. නමුත් ඒ දීම වඩා නොදී සිටීම යහපත්. මොකද ඒ දීමෙන් වෙන්නේ ප්‍රතිග්‍රහක ඉරිවසේ තමත් ප්‍රතිග්‍රහට ඕන තරන් දේවල් තියෙනවා. එකන්නේ සමහර තියෙනවා දේවල් අන්ති වෙන්න තරම් ඒ තියෙන කොටත් දේ දෙනවා. ඒකත් කරදරයක් සමහර ගියයට දැන් පැවිද්දන්ට එහෙම දුන්නොත් නම් ඒක සංඝයාට ප්‍රයෝජනවත්නේ. ඒකනේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරු 500ම බාරගත්තේ. උදේන් රජුර යහුවනේ මොකටද 500ම ගත්තේ කියලා. එලා ඇක්කුවා මේවා අපි අනිත් භික්ෂූන්ට දෙනවා, ඒවා දිනවා. ඒ වගේ සමහර දේවල් නම් තිබුණට පන්සල් වලට දුන්නට ඒ වලින් ගැටලුවක් වන්නේ නැහැ. මොකද අනිත් පන්සල් වල ස්වාමීන් වහන්සේලා අපව ප්‍රයෝජන ගන්න අවස්ථා තියෙනවා. ශාසනයට එනකොට එහෙමයි. ඒ නිසා ශාසනයේදී ස්වාමීන් වහන්සේ කෙනට අවශ්‍ය සිවුරු පිළිකර තිබුණත් ගොඩාක් වෙලාවට ඒවා බාර ගන්නවා. බාර අරගෙන අනිත් ස්වාමීන් වහන්සේලා අතර බෙදලා දෙනවා. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපි දැකලා තියෙනවා බුරුම රටේ එහෙම. විශේෂයෙන් අපේ ඒ බදන්ත ඥානික ස්වාමීන් වහන්සේ, අපේ විජිතානන්ද ආභිවන්ත ස්වාමීන් වහන්සේගේ ගුරුවරයා, උන්වහන්සේලේම පෞද්ගලිකව පිළිකර පූජා කරනකොට තමන්ට තියෙනවා නම් බාර ගන්නෙ නෑ. ටෝච් එකක් එහෙම බාර ගන්න දෙන්නම බෑ. මට තියෙනවා, මට ප්‍රමාණවත් කියලා එක ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කැමැත්ත ඒක. තවත් ස්වාමීන් වහන්සේලා ඒවා බාර අරගෙන සංඝයාට බෙදලා දෙනවා. ඒ ෘචිකත්වේනේ. එතකොට දෙනකොට ප්‍රයෝජනවත් දෙයක් ඒ පුද්ගලයාට සැබවින්ම අර්ථවත් දෙයක් අපි දෙන්නට ඕනේ. එපා එපා කියනකොට බලෙන් ඇඟේ ගහන්න හොඳ නෑ. ඒක ගැළපෙන්නේ නෑ. මොකද ඒක කරදරයක්. අවශ්‍ය නම් ගනි ප්‍රතිග්‍රාහකයා, දායකයා කරන්නට ඕනේ. පූජා කරනවා ප්‍රතිග්‍රාහකයා ප්‍රතික්ෂේප කළොත් ඒ ප්‍රතික්ෂේපේ බාර ගන්නට ඕනේ. ධර්මයේ තියෙනවා දානෙ බෙදනකොට ස්වාමීන් වහන්සේලා එපා එපා කියලා දම් බෙදුවා කියලා. ඒක මේ එක ආහාර වේලක කතාවක්නේ. ආහාර බෙදනකොට ස්වාමීන් වහන්සේලා එපා කියනකොට තව ගන්න කියලා පෙරැත්ත කර කර බෙදුවා කියනවා විසාකාව කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේදී. ඒ අවස්ථාවකදී දුනා ස්වාමීන් වහන්සේ කෙනෙක් එපා කියනකොට දෙපාරක් ගන්න කියනකොට ගත්තොත් බෙදුවට කමක් නැහැ. එපාම කියනවා නම් බෙදන්න යෑම කරදරයක්. ඒක ඒක නොකළ යුතු වැඩක්. ඒක නොකළ යුතු දෙයක්. එක පාරක් එපා කියනවා නමුත් හිතේ කමක් නැහැ කියලා හැඟීමකුත් තියෙනවා. එතකොට දෙවෙනි පාර පෙරෙත්ත කරනකොට ස්වාමීන් වහන්සේ තව ටිකක් ගන්නකෝ මගේ පිනර කියලා කිව්වම ඒ වෙලාවේ ගන්නවා. දැන් රහතන් වහන්සේලාත් කරලා තියෙන්නේ ප්‍රතික්ෂේප කරාම අනේ ස්වාමීනි ඉතිරි පංගුවක් ගන්න මගේ ස්වර්ගය සඳහා නිවන සඳහා කිව්වම මේ ටික බාර ගන්නවා. ඒක ඉතින් ඒක දැඩි ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. නමුත් සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා පවා ඒ ආහාරය අකමැති නිසා අතප්පේ නිසා එහෙම නැත්නම් තමන්ට බාධකයක් නිසා තමන්ගේ දූතාංගාදී ගුණයක් නිසා එපා කියනවා. ඒ වගේ වෙලාවට බලෙන් ඇඟේ ගහන්න හොඳ නෑ. ඒක ඒ දානයේ කරදරයක්. ඒ නිසා මතක තියාගන්න දන් දෙනවා කියලා දායකයාට ඕන විදිහට දෙන්න හොඳ නෑ. ප්‍රතිග්‍රාහකයට ගැළපෙන පරිද්දෙන් ප්‍රතිග්‍රාහකයට අර්ථයක් වෙන පරිද්දෙන් දෙන්නට ඕනේ. එතකොට තමයි ඒක දාන පාරමිතාවක් වන්නේ. ඒ වගේම තමයි ප්‍රතිග්‍රාහකයට කරදරයක් වෙන පරිද්දෙන් ඒ ගොඩාක් වෙලාවට සිද්ධ වෙනවා අද ශාසනයේදී. අමහාර ස්වාමීන් වහන්සේලා ඉතාම දුර බැහැරට එක්කගෙන ගිහිලා දන් දෙනවා. නමුත් පන්සලේ Taman ගිය ආරන්නේ පහසුවෙන් දානේ වළඳලා ඒ ප්‍රතිපත්ති කටයුතු වල නියැලෙන්නට පුළුවන්. භාවනා කරන්නට, ධර්මයේ උගන්වන්නට, බණ පොතපත ලියන්නට, ඒ වගේම වත්පිළිවෙත් කරන්නට භික්ෂුත්වයේ තීරණේ කටයුතු භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිකම් පන්සලක ඉන්නවා කියන කෙනෙක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් කියනවා පුටු මොනවද පුටු රත් කර කර ඉන්නවා කියලා. එහෙම එකක් නෙවෙයි භික්ෂුත්වය. අඩික්කම් පුරවනවා කියලා එහෙම එකක් නෙවෙයි භික්ෂුත්වය. භික්ෂුත්වයේ තියෙනවා මහා බාර දුර කර්තව්‍ය. ගුරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යයන්ට ධර්මයේ උගන්වන්නට ඕනේ, මාර්ගෝපදේශකත්වයේ දෙන්නට ඕනේ, අනාගත ශාසනය වෙනුවෙන් තමන් දන්න දේවල් ලියලා තියන්නට ඕනේ, ධර්මයේ කියන්නට ඕනේ, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නට ඕනේ, ගුරුවරුන්ට වත්පිළිවෙත් කරන්නට ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේ සෙනසුන් ඉදිරියේ පහළ වෙන මහා සංඝරත්නයේ වෙනුවෙන් ආරක්ෂා කරන්නට ඕනේ, වත් පිළිවෙත් කරන්නට ඕනේ, ඒවා පිරිසුදු කරන්නට ඕනේ, ඒ වගේම සාංගික පිරිකර යහපත් ලෙස බෙදා හදා ගන්නට ඕනේ, විනය අනුගමනය කෙරෙන්නට ඕනේ, ආරාමිකයන්ට උපදෙස් දෙන්නට ඕනේ, පන්සලට එන දායකයන්ට බණ කියන්නට ඕනේ. මේ වගේ මෙකී නොකී රාජකාරී වැඩ කටයුතු ගොඩාක් බුදුරජාණන් වහන්සේගේ විනයේ තියෙනවා. එහෙම නැතුව ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මොනවත් නොකර ඉන්න කෙනෙක් නෙවෙයි. උදේ නැගිට අවස්ථාවේ පටන් නින්දට යනකම්ම මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්සේට වැඩ තියෙනවා. ඒ වගේම තමන්ගේ භවනා කටයුතු කරන්නට ඕනේ. පිළිවෙත් පුරන්නට ඕනේ. සක්මන් භවනාව කරන්නට ඕනේ. සෞඛ්‍ය සඳහා සමහර ස්වාමින් වහන්සේලාට ව්‍යායාමයක් ලෙස ඇවිදින්නට සක්මන් කරන්නට ඕනේ. මේ වගේ එකී නොකී වැඩ බොහෝ තියෙනවා. ගිලන් ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලා බෙහෙත් ආදී සපයා ගන්නට ඕනේ. තවත් ගිලන් ස්වාමින් වහන්සේලාව රැකබලා ගන්නට ඕනේ. ඒ වගේම අසල්වා ඒ පන්සලට එන අමනුෂ්‍ය දෝෂ නිසා ලෙඩ රෝග නිසා එන අයට උදව් කරන්නට ඕනේ.
මේ වගේ ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. එසේ වැඩ කටයුතු තියෙද්දී සමහර කෙනෙක් ඉතාම දුර බැහැරකට දානෙකට එක්කගෙන යනවා. යන්න එන්නම පැය 4ක් 5ක් ගත වෙනවා. සමහරට 7ක් 8ක් ගත වෙනවා. ඒකෙදි බලන්නට ඕනේ මේ දානීය පූජා කිරීමෙන් Tamanට පිනක් රැස් වෙන බව ඇත්ත. ඒත් ස්වාමින් වහන්සේට වෙන දේ මොකක්ද? උන්වහන්සේගේ ඒ කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වෙනවා. ඒ දවසට අදාළ කටයුතු අඩපණ. දවසක් අඩපණ වෙනවා කියන්නේ පින්වතුනි අපි ජීවත් වෙන්නේ ඉතාම කෙටි කාලයයිනේ. තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියන්නේ මාස 480යි. මාස 480 360 වැඩි කරාම මාස 480 30 වැඩි කරාම අපිට එන්නේ දවස් දහස් ගානයි. ඒ දවස් දහස් ගානෙන් තව දවසක් නැති වුණා බුද්ධෝත්පාද කාලයේදී. ඒ ගමනේදී නැති වෙනවා කියන්නේ සම්පූර්ණයෙන් වෙනව නෙවෙයි. නමුත් අර ආරන්න ඉඳලා කරන්න පුළුවන් සාසනික වැඩ කටයුතු, ඒ අර්ථවත් දේවල් ප්‍රතිපත්ති කටයුතු සියල්ල අඩපණ වෙනවා දායකයෙකුගේ එක දාන වේලක් නිසා. ඒ වගේ අවස්ථාවල අපි කල්පනා කරන්නට ඕනේ බුද්ධ කාලේ දන් දීපු බව ඇත්ත. එතනදී මතක තියාගන්න බුද්ධ කාලේදී දානයකට ගෙදරට ආරාධනා කරනවා කියන එක භික්ෂූන් වහන්සේ කෙනට ලැබෙන වරප්‍රසාදයක්. මොකද පිණ්ඩපාතේ යන්න ඕනේ. පිණ්ඩපාතේ ගිහිල්ලා මහන්සියෙන් ගයක් ගයක් ගානේ පිණ්ඩපාතේ අලවා ගන්න ලබා ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ට නිවසකට වඩම්මලා දානයක් දෙනකොට ඒක උන්වහන්සේට ලොකු ලාභයක්. ඒක උන්වහන්සේ ලොකු ප්‍රතිලාභයක්. හොඳට දානේ හම්බ වෙනවා. පිළිවෙලට දානේ හම්බ වෙනවා. ඒ වගේම මහන්සි වෙන්නට ඕනේ නෑ ගයක් ගයක් ගානේ ගිහිල්ලා. ඒ නිසා එන දාන ඒ කාලේ ස්වාමින් වහන්සේලා බාර අරගෙන තියෙනවා. අද කාලේදී දානිත් ආරණ්‍යට එනකොට ගිනල්ලා පූජා කරනකොට මේ වගේ දානේ සමහර ආරණ්‍ය සේනාසනවල විනයානුකූලව සකස් වෙනකොට ඒ වගේ වැඩ කටයුතු සංවිධානය වෙලා තියෙද්දී නැවත දුර බැහැර දානයකට එක්කගෙන යෑම භික්ෂුවට අනවශ්‍ය, භික්ෂුවට අවශ්‍ය නොවන දෙයක්. අවශ්‍ය වෙන්නේ පිණ්ඩපාතේ වළඳලා ප්‍රතිපත්ති පූර්ණණයටනේ. ඒතර දායකයා දානි පිළිගන්නන්නේ මේ දාණයෙන් ස්වාමින් වහන්සේ දන් වළඳලා හොඳින් පිළිවෙත් පුරා ගනිත්වා. අවුරස්මි මේ පිණ්ඩපාතේ යන්නේ නැතුව නිවසට වැඩම කරවල දානේ පිළිගනිත්වා. නැවත වැඩම කරලා පිළිවෙත් පුරත්වා කියන එකනේ. ඉතින් ඒකට යුතුයකමක් ලෙස ස්වාමින් වහන්සේලා බත්තක් ගෙහෙදී නැත්තම් දානි වළඳලා අවසානයේදී අනුමෝදනාවක් කරනවා දායකයටත් දානමය වූද ධර්ම ශ්‍රවණමය වූද පින රැස් වෙනවා. මේ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එතන තියෙන්නේ. ස්වාමින් වහන්සේටත් ලොකු ප්‍රයෝජනයි, දායක පිරිසටත් මහා පිනක් රැස් වෙනවා. නමුත් එහෙම නොවන අවස්ථාවවලදී බුදු තමන්ගේ පින රැස් කර ගැනීම සඳහා දානවලට වැඩම කරවාගෙන යෑමේදී ලොකු පාඩු ස්වාමින් වහන්සේලාට සිද්ධ වෙනවා. සාසනික වශයෙන්, සමහර වෙලාවට ආයතනික වශයෙන්, ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ වශයෙන්. ඒ වගේ අවස්ථාවවලදී දායකයා කල්පනා කරන්නට ඕනේ මගේ දානේ දීම නිසා ස්වාමින් වහන්සේට වෙන්නේ ලාභයක්ද පාඩුවක්ද? ලාභයක් නම් ඒකෙන් අදහස් වෙන්නේ එහෙමනම් උදාහරණයකට ස්වාමින් වහන්සේ වැඩම කිරීමේදී ඒ එදිනෙදා වැඩ කටයුතු වල වෙන පාඩුවට වඩා ප්‍රයෝජනවත් දෙයක් මහා සංඝරත්නයට කෙරෙනවා නම්, විශාල දානයක් පූජා කරනවා නම්, ඒ කියන්නේ දානයක් කියලා කියන්නේ විශාල ප්‍රයෝජනවත් දෙයක් පූජා කරනවා නම්, මේ තුලින් මහා සංඝරත්නයට ඒ දවසේ වැඩ කටයුතු වලට වඩා අර්ථවත් දෙයක් සාසනයට එකතු වෙනවා නම් ඒ වගේ දෙයක් පූජා කිරීමේ වරදක් නෙවෙයි. එහෙම නැතුව හුදු දාන වේලක් සඳහා පමණක් තමන්ගේ පිනක් රැස් කර ගැනීම සඳහා අර වගේ දෙයක් සිද්ධ කිරීම එතරම් ගැළපෙන දෙයක් නෙවෙයි. මේ කරුණ රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ පාරමිතා ප්‍රකරණයේ නැමැති ග්‍රන්ථයේදී ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ දායකයන්ට නිවෙස් වලට ආරාධනා කරන්න එපා කියන එක නෙවෙයි. ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද කරන්න ඕනේ? ස්වාමින් වහන්සේලා ඒ නිවෙස් ප්‍රදේශවලට වැඩම කරනවා සමහර වෙලාවලට. ඒ වගේ අවස්ථාවලදී දානෙට ආරාධනා කරනවා. උන්වහන්සේලා තමන්ගේ ඒ දුර බැහැර ප්‍රදේශවල වැඩම කරනකොට අවස්ථාවක් ලැබෙනකොට අනේ ස්වාමීනි අපේ ගෙදරටත් ගොඩ වෙන්න කියලා ආරාධනා කරනවා. කොහොමත් ගමනේ අනේකනේ. කොහොමත් ඒ දුර ප්‍රදේශවලට වැඩම කරපු එකනේ. ඒ වගේ අවස්ථාවලදී පුළුවන්. එහෙම නැත්නම් ලොකු අසනීප වෙලා ඉන්නකොට පණිවිඩ යවනවා. ස්වාමීනි මට අසනීපයි, ඒ නිසා මට අනුග්‍රහ කරන්න. ඒ වගේ අවස්ථාවලදී ස්වාමින් වහන්සේලා ඒ සත්වයාගේ ජීවිතය තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට වඩා වැදගත් නිසා ඇවිල්ලා අනුග්‍රහ කරලා ඔහුට පරලෝකයෙන් අනුග්‍රහ කරනවා. සමහර අවස්ථාවලදී ඒ තමන්ගේ විශාල උත්සව ආදී සිද්ධ වෙනකොට ලොකු දායකයන්, ඒ කියන්නේ දායකයන් කියලා අදහස් කරන්නේ ශාසනයට හිතකර, ඒ ශාසනයට උපකාර කරන දායකයෝ, ඒ වගේ අනුග්‍රහ කරනවා. බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා ඒ වගේ අවස්ථාවල වැඩම කළ යුතුයි. මොකක් නිසාද? කෙලෙහි ගුණේ නිසා.
ශාසනයට බොහෝ උපකාර කරනවා නම් කවුරු හෝ සත්පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනුප්‍රවසලා තියෙනවා ඔවුන් සඳහා ගිහිල් අනුග්‍රහ කළ යුතුයි. මේ සියල්ලටම අභිභවනවා දෙමව්පියෝ දෙදෙනාට ඒ අවස්ථාවයක් අවශ්‍යතාවයක් එනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ සියලු වැඩ කටයුතු නවතා ඒ ගමන යා යුතුයි. මොකද හේතුව මේ ජීවිතේ පවතින්නේ ඒ දෙපළ නිසා ඔවුන්ට අනුග්‍රහ කළ යුතුමයි. ඒ වගේම ගුරුවරයෙක් ධර්මයේ උගන්නපු ගිහි ගුරුවරයෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ඒ පරිත්‍යාගය කළ යුතුයි. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනි ගිහි පැවිදි දෙපාර්ශවයේම කොහොමද මේ අවස්ථාවන් අපි යොදාගන්නේ. දානය කියන එක උතුම් දෙයක්. දානය උතුම් වුණු පමණින් හැම දෙයක්ම හැම තමන් කැමති විදිහට දීමට සුදුසු නෑ. එහෙම දෙන්නට අවස්ථාවක් නෑ. එහෙම දීම ගැළපෙන්නේ නැහැ. දානේ දෙනකොට ප්‍රතිග්‍රාහකයාට කරදරයක් නොවන පරිද්දෙන් ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් වෙන පරිද්දෙන් ඒක කරන්නට ඕනේ. ප්‍රතිග්‍රාහක පාර්ශවයත් තමන්ගේ ගැන පමණක්ම හිතන්නේ නැතුව දායකයාටත් අර්ථයක් වෙන විදිහට ඒ දේවල් දායකයාට දානේ ලබා දෙන අවස්ථා සලකමින් මේ අසවල් දවස්වල නම් පුළුවන් ආදී ලෙසට ඒ දවල් දවස් යොදාගෙන ඒ දෙපාර්ශවයටම අර්ථයක් වෙන පරිද්දෙන් කටයුතු කරන්නට ඕනේ. ඒක දායකයන්ගේ සහ මහා සංඝරත්නය නුවණින් කළ යුතු ක්‍රියාවක්. එහෙම වුණේ නැතිනම් ප්‍රතිග්‍රාහකයාට ලොකු අනර්ථයක් සිද්ධ වෙලා ඒ දාණය එතරම් සාර්ථක දානයක් නොවන බව තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා වැඩි විස්තර රේරුකාණේ ස්වාමින් වහන්සේගේ පාරමිතා ප්‍රකරණ ග්‍රන්ථයෙන් පවා බලා ගන්නට පුළුවන්. මොකද ශාසනයේ බොහෝ කාලයක් වාසය කරපු මේ මහා තෙරවරුන් වහන්සේලා පවා මේ කරුණ මේ විදිහට තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. ඊළඟට අපි තේරුම් ගන්නට ඊළඟ කරුණ තමයි දන් දෙනකොට බොහොම ගෞරවයෙන් දන් දෙන්නට ඕනේ. ඒකට කියනවා සක්කච්ඡකාරීව දන් දීම කියලා. සක්කච්ඡකාරීව කියලා කියන්නේ ප්‍රතිග්‍රාහකයාට ගරු කරමින් ඉතා හොඳින් වස්තුව සකස් කරලා දන් දීම. එහෙම උනේ නැති එහෙම කරනකොට විශේෂයෙන් අපිට සසරදී අන් අයගේ ගරු බුහුමන් ලැබෙන්නට හේතු වෙනවා. මෙතනත් කරුණක් කියන්නට ඕනේ. දානීය කියලා කියනකොට පින්වතුනි දායකයා දානය දායකයා සහ ප්‍රතිග්‍රාහකයා කියන දෙදෙනා අතරදී දායකයා උසස් තැනක පිහිටනවා. මොකද හේතුව තමන්නේ දෙන්නේ ප්‍රතිග්‍රාහකයානි පිළිගන්නේ. ඒ නිසා මනෝවිද්‍යාත්මකව බැලුවම දායකයා උසස් තැනක ඉන්නවා ප්‍රතිග්‍රාහකයාට වඩා. ඒ නිසා දායකයාට පුළුවන් යම් යම් දේවල් යෝජනා කරන්න අපි ඉංග්‍රීසියෙන් කියන ඩිමාන්ඩ් කරන්නට පුළුවන්. ඔහුට පුළුවන් ඒ ඔහුගේ ඒ මානය ආදී පවත්වාගෙන යන. මොකද මගෙන් තමයි ඔබ යැපෙන්නේ. දැන් අපි හිඟන මිනිස්සෙට යමක් දෙනකොට ඒ හිඟන මිනිස්සයා අනවශ්‍ය දෙයක් ප්‍රකාශ කරොත් අනවශ්‍ය දෙයක් කළොත් එම සමහරට අපි නොදී ඉන්නවා. මොකද හේතුව ඒ තීරණේ තාම තියෙන්නේ මගේ යතේ. ඒ වගේ තමයි ඕන කෙනෙක්ට දන් දෙනකොට දායකයා උසස් තැන ඉන්නේ. ප්‍රතිග්‍රාහකයා මානසිකව ටිකක් පල්ලෙහා මට්ටමක ඉන්නේ. එතකොට එහෙමගේ අවස්ථාවකදී යම් කෙනෙක් ප්‍රතිග්‍රාහකයා ගැන හිතලා ප්‍රතිග්‍රාහකට ගරුත්වයෙන් හොඳ වචනයෙන් කතා කරලා ප්‍රිය වචනයෙන් කතා කරලා ප්‍රිය විදිහට ආමන්ත්‍රණය කරලා දක්ෂිණාර්ය පුද්ගලයෙක් නම් පැවිද්දෙක් නම් වන්දනාමාන සිද්ධ කරලා ගරු සත්කාර කරලා ඒ දානය දෙනවා නම් දුගී මගී යාචකාදීන්ට පවා ප්‍රිය ඇසින් බලලා කතා කරලා දෙනවා නම් පිරිසන්ගත සතුන්ට පවා ප්‍රියව ආමන්ත්‍රණය කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් දෙනවා නම් එතකොට ඒ දානය ඉතාම විශිෂ්ටයි. ඇයි ඒ? ස්වභාවිකම දායකයා උසස් වෙන්නට ඕන තැනක ඒ ප්‍රතිග්‍රාහකයාට ගරු කරමින් කරුණාවෙන් මෛත්‍රියෙන් හොඳින් දෙනවා නම් ඒ දානය විශිෂ්ටයි. තමන් උසස් විය හැකි තමන්ගේ ලොකුකම පෙන්වන්නට පුළුවන් තැන තමයි තමන් අන් අයට ගරු කරලා තියෙන ඒ දානේ සත්පුරුෂ දානයක්. ඒ නිසා දන් දෙනකොට බොහොම ගරුත්වයෙන් බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ දෙන දේ පිරිසිදුව සකස් කරලා හොඳ ක්‍රමයට දෙන්නට පුරුදු වෙන්නට ඕනි. සතෙක්ට සිව්පාවෙට දෙනකොට පවා බිමට විසික් කරන්නේ නැතුව කොලේක තියලා නැත්තම් එහෙම නැත්තම් භාජනයක දාලා දෙන්නට ඕනේ. ඒ භාජනය කලින් කරලා පිරිසිදු කරන්නට ඕනේ. ඉංගන මිනිස්සෙට උනත් දන් දෙනකොට විසි කරන්නේ නැතුව බොහොම ප්‍රිය චක්ෂුවෙන් බලලා හොඳට වචනයක් හොඳට කතා කරලා මේකෙන් හොඳින් හොඳ දෙයක් කරගන්න ආදී ලෙසට වචන කතා කරලා දෙන්නට ඕනේ. මහා සංඝරත්නයට දෙනකොට පාදෝණය කරලා නිවසට වැඩම කරවලා ගරුසරු ඇතුව ඒ පූජා කරන්නට ඕනේ සීලෙන් උසස් නිසා. බුද්ධ පූජා පවත්වනකොට ඒ භාජන හොඳින් පිරිසිදු කරලා ඒ ආසන සකස් කරලා අතුපතු ගාලා ඒවා පූජ කරන්නට ඕනේ. ඒ වගේ සිද්ධ කිරීමට කියනවා සක්කච්ඡකාරීව දන් දීම කියලා. ඉතින් ඒකත් ඒ දානේ මතක තබා යුතු දෙයක්. ඒ නිසා දානේ දෙනකොට ප්‍රතිග්‍රාහකයාට කරදරයක් නොවන පරිද්දෙන්
ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනවත් වන පරිද්දෙන් සහ ගරුසරු ඇතුව දීම අපි පුරුදු කරන්නට ඕනේ. අවසාන වශයෙන් ඒ දානේ දෙනකොට මේ දානෙන් කර්මඵල විශ්වාසය ඇති කරගෙන මේ දානේ නිසා අනාගතයේ විපාක ලැබෙන බව විශ්වාස කරගෙන, එහෙමත් නැත්නම් අවබෝධ කරගෙන ඒ දානේ දෙන්නට ඕනේ. ඒ කොහොමද මේ විශ්වාසය අවබෝධයේ සිද්ධ වන්නේ කියන එක අපි ඊළඟ දේශනාවකදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි දේශනා කරන්නට යෙදුනා මොකද්ද දානේ කියන්නේ. දානේ කියනකොට ඒක තුනයිනේ, ආමිස දානේ, ධර්ම දානේ, අභය දානේ. ඒ ක්‍රියාවන් සිද්ධ කරනකොට පහළ වෙන චේතනාවලට දානේ කියලා කියනවා. ආමිස දානේ අභ්‍යන්තර බාහිර වශයෙන් දෙවදෑරු. ඒ ආමිස දානේ තමයි සියලු පාරමිතාවන්ගේ මූලය සහ ප්‍රතිෂ්ඨාව. ඒකට හේතුව අපි පැහැදිලි කරන්නට යෙදුනා තෘෂ්ණාවට විරුද්ධව කටයුතු කරමින් තමයි දන් දෙන්නේ. ඒ තුලින් කොහොමද අපිට පසුව අවිද්‍යාව කරා ලං වෙලා අවිද්‍යාව දුරු කරගත හැක්කේ. ඒ වගේ මේ දානේ අනිත් සියලු පාරමිතාවන්ට බලපාන හැටිත් අපි කතා කරා. ඒ වගේම අනිත් සියලු පාරමිතාවන් හොඳින් සිද්ධ කර ගැනීමට දානේ අත්‍යවශ්‍ය බව අපි සාකච්ඡා කරා, දේශනා කරා. ඒ වගේම අනිත් පාරමිතාවන්ගේ බලය තීරණය වන්නේත්, වටිනාකම තීරණය වන්නේත් දානමය හැකියාව මත කියන එක තේරුම් ගත්තා. ඒ වගේම දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනවත් ආකාරයෙන් දන් දිය යුතු බව අපි තේරුම් ගත්තා. ප්‍රතිග්‍රාහකයාට කරදරයක් නොවන පරිද්දෙන් දන් දෙන්නට ඕන බවත්, විශේෂයෙන් අද කාලයේ ශාසනයේදී ගිහි පැවිදි දෙපාර්ශවයම අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඒ කටයුතු සිද්ධ කළ යුතු බවත් දේශනා කරා. අයි වගේම අවසානයේදී දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයා දාන වස්තු දායකයා ප්‍රතිග්‍රාහකයාට සහ දාන වස්තුවට ගරුත්වය ඇති කරගෙන හොඳ ගරුසිතකින් ඒක පූජා කළ යුතු බවත් දේශනා කරා. ඒ අවසානයේදී අපි ඉදිරි දේශනාවලදී ඒ දානයේ ප්‍රභේද, පාරමිතාවක් දානය ප්‍රගුණ කළ යුත්තේ කෙසේද සහ දානෙහි විපාක විශ්වාස කරමින් ශ්‍රද්ධාවෙන් නුවණින් සම්පජාන කතව දානය දෙන්නේ කෙසේද කියන මාතෘකාව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අනතුරුව ඊට පසුව ඒ දේශනාවලදී මහා බෝධිසත්වයන් වහන්සේ ඒ ඒ ආත්ම භාවවලදී විශිෂ්ට ලෙස දාන පාරමිතාව ප්‍රගුණ කරපු ආකාරයත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එයා එතකොට ඒ තුලින් පින්වත් හැම දිනාටම තම තමන් ප්‍රාර්ථනා කරන බෝධි ඥාන සඳහා දාන පාරමිතාව පූර්ණය කරගෙන නිර්වාණ මාර්ගයේ එලිපෙහෙළි කරගන්නට පුළුවන් වේවා කියන හිත තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාවෙන් හැම දිනාටම උසස් ලෙස දාන පාරමිතාව පූර්ණය කර ගන්නට හැකියාව ලැබේවා කියලා මම විශේෂයෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ කුසලයේ තුලින් ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද පින අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද නිවනින් සැනසීම ලබත්වා, මියගිය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයට පත් වූ සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හැම දිනාටම මෙලව දෙවනුව පරලව සුගතිය කෙලවර නිවන පිණිසම මේ නිකිණි පොහෝදා ධර්මශ්‍රවණයේ උපකාර වේවා, උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ, චිරං රක්ඛන්තු ත්වං සදා.